Hiếu Nắng à, අපි මෙතෙක් කාලයක් කරගෙන ආවා මුදල් හා සම්බන්ධ අධ්‍යයන කටයුතු. එතකොට මුදල් සැපයුම, මුදල් ඉල්ලුම, මුදල් කියන්නේ මොකක්ද? ඊළඟට මුදලේ කාර්යභාරය, ඊළඟට මුදල් සම්බන්ධයෙන් තියෙන මුල් ප්‍රතිපත්තිය, මේ අනාදී වශයෙන් විවිධ දේවල් අපි සාකච්ඡා කරගෙන ආවා. එහෙම සාකච්ඡා කරගෙන එනකොට අපිට පැහැදිලිව පෙවුණා මුදල් හා බැඳුණු ඊළඟට අපි සාකච්ඡා කළ යුතු කෑල්ල, ඒ කියන්නේ අංශය තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය. එතකොට අපි පළවෙනි පාඩම හැටියට, පළවෙනි අපේ මූල්‍ය පද්ධතියේ සංරචකය හැටියට හඳුනගත්තේ මුදල් හා මහ බැංකුව කියන එක. මුදල් හා මහා බැංකුව කියලා අපි ඒ දෙක එකට ගත්තේ මුදල් සම්බන්ධයෙන් කතා කරද්දී සහ මූල්‍ය පද්ධතිය පිළිබඳව කතා කරද්දී එහි අග්‍රස්ථානයේ, එහෙම නැත්නම් ඒ සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු කරන ආයතනයේ ලෙස අපි හඳුනාගන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව නිසා. එම නිසා මුදල් සම්බන්ධයෙන් අපි කතා කරනකොට, මුදල් මූල්‍ය පද්ධතිය ගැන කතා කරනකොට ශ්‍රී ලංකා මහා බැංකුව පිළිබඳව කතා නොකර ඉන්න බෑ. දැන් අපි මේ පාඩමේ මම මුලින්ම කියන්න ඕනේ අපි යන්නේ නැහැ මේ මහා බැංකුවේ කාර්යභාරය පිළිබඳව දීර්ඝ වශයෙන් ගැඹුරින් සාකච්ඡා කරන්න. අපි මේකෙදි මේ මහා බැංකුවේ කාර්යභාරය පිළිබඳව හඳුනා ගැනීම, ඒ පිළිබඳව මූලික අවබෝධය ලබා ගැනීම තමයි සිදු කරන්නේ. මේ පිළිබඳව විශ්ලේෂණාත්මකව ගැඹුරින් හදාරන්නට ඔබට තියෙනවා වෙනම විෂය මාලාවක්, ඒක මහා බැංකු සම්බන්ධ විෂය. සෙන්ට්‍රල් බැංකින් කියන සබ්ජෙක්ට් එක ඔගොල්ලෝ කරොත් ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කරන්නට පුළුවන්. ඒ තරම් ගැඹුරට අපි යන්නේ නැහැ. නමුත් මේ මහා බැංකුව හා එහි කාර්යයන් පිළිබඳව මූලික අවබෝධය, මූලික දැනුම අපි බලාපොරොත්තු වෙනවා මේ පාඩමත් එක්ක ලබා ගන්න. එහෙනම් අපි බලමු අද පාඩම් අංක 7 අරමුණු. අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ ආරම්භය සහ භූමිකාව, මහා බැංකුවේ අරමුණු, මහා බැංකුවේ කාර්යභාරයන්, ශ්‍රී ලංකා මහා බැංකුවෙන් සිදුවෙන මහජන සේවය. ඒකට මේක ඉතාමත් මූලික කාර්යයන් අපි හඳුනා ගැනීම සිදු කරනවා. මේවා ගැන අපි කලිනුත් කතා කරලා දිනවා. නමුත් අපි පාඩමක් හැටියට අද මේ සියල්ල මේ පාඩම තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට ලෝකේ විවිධ මහා බැංකු දිහා බලද්දී මුදල් නිකුත් කිරීමේ ක්‍රමය ස්වરૂපය අනුව මහා බැංකු ප්‍රධාන වශයෙන් ආකාර තුනකට වර්ග කරන්නට පුළුවන්. එකක් තමයි මුදල් සංගමය කියන එක. මේකෙදී මහා බැංකුව වෙනත් රටක මුදල් දේශීය මුදල් ලෙස භාවිතා කිරීම හෝ රටවල් කීපයක් එක් වෙලා එක් මුදල් වර්ගයක් භාවිතා කිරීම කියන දේ දක්නට ලැබෙනවා. මේකට උදාහරණයක් ඇරෙන අපිට හඳුන්වා දෙන්නට පුළුවන් යුරෝපා සංගමයේ රටවල් එකතු වෙලා යුරෝ මුදල් භාවිතා කිරීම. ඊළඟට අපිට දක්නට ලැබෙනවා තවත් ව්‍යූහයක්, මූල්‍ය අධිකාරී හෝ ව්‍යවහාර මුදල් මණ්ඩලය කියන එක. එතකොට මෙතනදී සිදු කරන්නේ තම රටේ මුදල් විදේශ මුදලකට බද්ධ කරලා විනිමය අනුපාතය තීරණය කරලා මහා බැංකුවට ලැබෙන එම විදේශ මුදල් වත්කම් ප්‍රමාණය මත දේශීය මුදල් නිකුත් කිරීම. මේකට අපිට උදාහරණයක් ඇරෙන සිංගප්පූරුව හඳුන්වා දෙන්නට පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ සාමාන්‍ය මහා බැංකු. එතකොට අනපනත් වලින් පවරා තියෙන බලතල අනුව ස්වාධීනව දේශීය මුදල් නිකුත් කිරීම තමයි මේ සාමාන්‍ය මහා බැංකුවල කාර්යභාරය. එතකොට ඔවුන් ස්වාධීනව දේශීය හා විදේශීය වත්කම් අත්පත් කරගමින් රට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිකුත් කිරීමට කටයුතු කරනවා. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුව මේ ආකාර තුන දිහා බැලුවොත් අපිට පේනවා සාමාන්‍ය මහා බැංකු ගණයට තමයි අයත් වෙන්නේ. එතකොට ලෝකයේ ඉතිහාසයේ මුල්ම බැංකුව ගත්තොත් අපි දන්නවා ඒක ස්වීඩනයේ ස්වරේජ් රිස්ක් කියන බැංකුව තමයි පටන් ගන්නේ මහා බැංකුවක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් මුලින්ම. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුවේ ඉතිහාසය ගත්තොත් අපි දන්නවා මෙය 1949 අංක 58 දරන මුදල් නීති මනත මගින් තමයි පිහිටවන්නේ. 1959 1950 දී
මේ පිහිටුවනු ලබනවා. එතකොට මේක පිහිටුවීමට අපි උපකාර ලබා ගන්නවා ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ ආර්ථික විද්‍යාඥයෙක් වන ජෝන් එක්ස්ටර් මාත්මයාගේ. එතකොට මේ ජෝන් එක්ස්ටර් මේ රටේ මහ බැංකුව ස්ථාපිත කිරීම සම්බන්ධව කරනු ලැබූ වාර්තාව අපි හඳුන්වනවා එක්ස්ටර් වාර්තාව කියලා. එතකොට මේ එක්ස්ටර් වාර්තාව ඉතාමත් වැදගත් වාර්තාවක්. මෙය මහා බැංකුවේ ආරම්භය සඳහා අතිශයින් වැදගත් වූ දෙයක්. ඊළඟට මේ මහා බැංකුව දිහා බැලුවොත් අපි දන්නවා මේකේ පාලනය හා නියාමන කටයුතු බලතල අයත් වන්නේ මුදල් මණ්ඩලය සතුව. මුදල් මණ්ඩලය පස් දෙනෙක්ගෙන් යුත් සමාජික මණ්ඩලය, සමාජිකයන් පිරිසක් සමග එකතු වෙලා ශ්‍රී ලංකා මහා බැංකුවේ පාලනය හා නියාමන කටයුතු වල නිරත වෙනවා. 1985 දී අපි ශ්‍රී ලංකා මහා බැංකුව ලෙසින් නම් කරනවා අපිට වර්තමාන දක්න ලැබෙන ශ්‍රී ලංකා මහා බැංකුව. right? ඒතර මේක තමයි සරලව අපි ගත්තොත් අතීත යේ කොහොමද මේක ඉවෝල් වුනේ කියලා බලන්න තියෙන්නේ. එතකොට ඔබට මේ දකුණු අත පැත්තෙන් පේනවා මේ එක්ස්ට්‍රා වාර්තාව. එතකොට ඔබට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ වාර්තාව අධ්‍යයනය කරන්න වැඩිදුරට. ඒක දක්න ලැබෙනවා ඒ වාර්තාව. ඉතින් ඒක ඔබගේ විභාගයට නම් වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඔබගේ දැනුම සඳහා ඔබට පුළුවන් මේ ගැන වැඩිදුරට සොයා බලන්න. right. ශ්‍රී ලංකා මහා බැංකුව ගත්තොත් ශ්‍රී ලංකා මහා බැංකුව මුදල් මූල්‍ය සහ ගෙවීම් ක්‍රමයේ පාලනයේ අධීක්ෂණයේ නියාමනයේ සඳහා වගකිය යුතු රාජ්‍ය අධිකාරිය කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඒක ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන අරමුණු ගත්තොත් විවිධ අරමුණු රාශියක් මුල් කාලයේදී තිබුණත් අපි ඊට පස්සේ 2002 වර්ෂයේදී ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකකට ලඝු කරා. එතකොට ප්‍රධාන අරමුණු ගත්තොත් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මිල ස්ථායීතාවය පවත්වා ගැනීම. දෙවෙනි එක තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වා ගැනීම. එතකොට ආර්ථික හා මිල ස්ථායීතාවය පවත්වා ගැනීම යටතේ අපි දන්නවා අපි කතා කරනවා ව්‍යවහාර මුදලේ අගය ස්ථාවරව තබා ගැනීම මිල ස්ථායීතාවයේ ලෙස. ඒතකොට ඒක අපි කතා කරා පහුගිය පාඩමේ. ඒ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව අපි හඳුනාගත්තා. එතකොට මේ ව්‍යවහාර මුදලේ අගය මිල ස්ථායීතාවය මගින් ආරක්ෂා කරනවා මුදලේ ක්‍රය ශක්තිය. මිල ස්ථායීතාවය කියලා කියන්නේ අපි අනිත් පැත්තෙන් ඉගෙන ගත්තා උද්දමනය පහළ පාලනය කළ හැකි පුරෝකථනය කළ හැකි මට්ටමක පවත්වා ගැනීම කියලා. ඒතර උද්දමනය පාලනය වෙනකොට අපි දන්නවා ඊට ඊට සාපේක්ෂව පොලි අනුපාත පාලනය වෙනවා. පොලි අනුපාත අඩු වෙනවා. උද්දමනය අඩු වෙනකොට පොලි අනුපාත අඩුයි. එය රටේ ආර්ථික ස්ථායීතාවය ඇති කිරීමට උපකාරී වෙනවා. අනික් පැත්තෙන් අපි ගත්තොත් දෙවනි අරමුණ වෙන්නේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. එතකොට මූල්‍ය පද්ධතියේ ඵලදායී ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය පද්ධතිය අර්බුද වලින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වීම අපි හඳුනාගත්තා මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය කියලා. right? අපි මේ ගිය සතියේත් කතා කරා. එතකොට මූල්‍ය පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙන්න ඕනේ දිනදා ගනුදෙනු සිදු කිරීම සඳහා. ඒ වගේම ඒ ඵලදායි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. මේ ආකාරයට ගැටලු අභියෝග මැද්දේ කඩාවැටීමකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව අපි මූල පද්ධති ස්ථායීතාවය ලෙස හඳුනා ගන්නවා. එතකොට ස්ථාවර මූල පද්ධතියක් තියෙනවා නම් අන්න ඒ වෙලාවට මේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ආයෝජකයෝ තැම්පත්කරුවෝ වැඩි විශ්වාසයක් ඇති කරගන්නවා. එතකොට ස්ථාවර මූල්‍ය පද්ධතියක් තුළ අපිට තැන්පත්කරුවන් මුදල් මූල්‍ය පද්ධතියට ගෙන ඒම සහ ආයෝජකයන් මුදල් මූල්‍ය පද්ධතියට ගෙන ඒම වඩා කාර්යක්ෂමව සිදු කරන්නට හැකියාව ලැබෙනවා. එතකොට එහෙම විශ්වාසදායී මූල්‍ය පද්ධතියක් පැවතීම කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයකට අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා වාතාවරණය සකස් කරනවා. එතකොට අපි අනිත් පැත්තෙන් ඉගෙන ගත්තා මහා බැංකුවේ අරමුණු දික්ත්වය එකිනෙක හා සම්බන්ධයි කියලා. ඇයි අපි එහෙම කියන්නේ? අපි දන්නවා ආර්ථික හා මිල ස්ථායීතාවය පවත්වා ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම මුදලේ අගය ස්ථාවර කරලා උද්දමනය පාලනය කිරීමට අවශ්‍ය
ක්‍රියාමාර්ග අරගෙන රට තුල මිල ස්ථායිතාවය ඇති කරලා ඒ තුල ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනගා ගනිමින් සහ ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය ගොඩනගා ගනිමින් ආර්ථික ස්ථායිතාවය ඇති කිරීමට මහ බැංකුව කටයුතු කරනවා. එතකොට මේ ආර්ථිකය ස්ථායිතාවය ඇති වෙනකොට ආර්ථික ස්ථාවර සහ කාර්යක්ෂම ආර්ථිකයක් බවට පත්වීම තුළ මූල්‍ය පද්ධතියට වඩා හොඳ සාර්වආර්ථික වාතාවරණයක් ලැබෙනවා තමන්ගේ කටයුතු කරගෙන යාමට. එතකොට මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය රඳවා ගන්නකොට අපි දන්නවා ඒ හරහා ඔන්න ආයෝජන ගලාගෙන ඒම සහ තැන්පත් කරුවන් තම මුදල් මුල්‍ය පද්ධතියට ගෙනීම වර්ධනය වෙනවා. එතකොට ඒක අනික් පැත්තට ආර්ථික ස්ථායිතාවය සඳහා වැදගත් වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ මහ බැංකුවේ අරමුණු දිට්ඨිය කිනක හා සම්බන්ධද කියලා අහුවොත් ඔව් මේක දෙක එකිනෙක හා සම්බන්ධයි. ආර්ථික හා මිල ස්ථායිතාවය හරහා ශක්තිමත් ආර්ථික පද්ධතියක් ඇති වෙනවා. ඒ තුල තිරසාර සාර්වාර්ථික මූලධර්ම හරහා මූල්‍ය පද්ධතිය ස්ථායිතාවය වර්ධනය කිරීමට උපකාරයක් ලැබෙනවා. ඒතකොට ශක්තිමත් මූල්‍ය පද්ධතියක් මගින් ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් අනිත් පැත්තට ගොඩනැංවීමට අවශ්‍ය උපකාර ලැබෙනවා. ඉතින් මේ ආකාරයට මේ දෙක එකිනෙක හා බැඳී ගමන් කිරීමක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒතකොට ආර්ථික හා මිල ස්ථායිතාවය ඔබට රැක ගන්නට බැරි නම් ඒ මූල්‍ය පද්ධතිය ස්ථායිතාවයට බලපානවා. මුල් පද්ධතියේ ස්ථායිතාවය ඔබ රැකගත්තේ නැත්නම් එය අනිත් පැත්තෙන් ආර්ථික හා මිල ස්ථායිතාවය කරහා ඍජුව බලපානවා. එතකොට මේ දෙකම මහා බැංකුව පවත්වාගෙන යන්නට ඕනේ, නිසි ලෙස කල්මනාකරණය කරන්නට ඕනේ. මේ අරමුණු දෙක ළඟා කරගන්නකොට මේ ආර්ථික සංවර්ධනයේ වර්ධනය ඇතිවීම වළක්වන්නට බෑ. එහෙමනම් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ අරමුණු දෙක එකිනෙක හා සම්බන්ධද කියලා අනිවාර්යයෙන්ම සම්බන්ධයි. මෙතන මේ දෙක වෙන වෙනම යන දෙකක් නෙමෙයි, එකිනෙක හා බැඳුණු අරමුණු දෙත්වයක්. right? එතකොට මහා බැංකුවේ දැක්ම සහ මෙහෙවර ගත්තත් එහෙමම තමයි නේද? අපි දන්නවා ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සඳහා වන විශ්වාසනීය සහ ගතික මහා බැංකුවක්. reliable and dynamic නේ. ගතික මහා බැංකුවක් ලෙස තමයි ඔවුන්ගේ vision එක තියෙන්නේ පත්වන්නට. එතකොට ප්‍රධාන කාර්ය තමයි ඔවුන් මේ ආර්ථිකයේ නියාමකයා ලෙස මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය රැකගෙන රජයට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සංවර්ධනය කරා රට ගෙන යාම. එතකොට ඔවුන්ගේ මෙහෙවර මතද මිෂන් එක යටතේ තියෙන්නේ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම මගින් ඉහත විෂන් එක මතද දැක්ම ළඟා කර ගැනීම පිළිබඳවයි. එතකොට තව ඉතාමත් ඔබ දැනගත යුතු දෙයක් තමයි මේ මහා බැංකුවේ තියෙන ස්වාධීනත්වය කියන එක. එතකොට මොකද්ද මහා බැංකුවේ ස්වාධීනත්වය කියලා අපි හඳුන්වන්නේ? මේක අපිට ආකාර හතරකින් බලන්නට පුළුවන්. පළවෙනි එක තමයි නෛතික ස්වාධීනත්වය. එතකොට අනපනත් වලින් ලබා දීලා තියෙන ස්වාධීනත්වය තමයි මෙතනදී හඳුන්වන්නේ. එතකොට අනපනත් මගින් රජය සහ මහා බැංකුව අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව රාමුව සකස් කරලා තියෙනවා. එතකොට අපි දන්නවා රජය විසින් සාර්වආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහා බැංකුව විසින් සහාය වෙනවා. නමුත් රජයට බෑ මහා බැංකුව තමන්ට අවශ්‍ය ලෙස හැම විටම මෙහෙවන්නට. ඒ ඔවුන් අතර තිබෙන බැඳීම මේ නීති රීති රාමුවක් මගින් සකස් කරගත්ත බැඳීම. එහෙම නැති වුණොත් රජයට පුළුවන් මහා බැංකුවට මේ දේවල් කරන්න කියලා ඍජුව බලපෑම් කරන්න. ඒතකොට මහා බැංකුවට ස්වාධීනව තමන්ගේ රෝල් එක භූමිකාව කරගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය රැක ගැනීමට හෝ මිල ස්ථායිතාවය රැක ගැනීම. ඒතකොට මේ දෙදෙනා අතර ඉතා හොඳ සම්බන්ධයක් තිබිය යුතුයි. නමුත් එය යම්කිසි පාලනයකට යටත්ව මහා බැංකුවේ ස්වාධීනත්වය රැකෙන පරිදි තමයි සිදු වෙන්නට ඕන. එතකොට එම නිසා රජය සහ මහා බැංකුව අතර සම්බන්ධයක් තිබෙනවා. නමුත් මේ සම්බන්ධය පිළිබඳ රාමුව සකස් කරන්නේ අනපනත් මගින්. ඒ අනුව මහා බැංකුවට නෛතික ස්වාධීනත්වයක් පවතිනවා තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට සහ
මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහ මුල්‍ය ස්ථායිතාවය ආර්ථික ස්ථායිතාවය රැක ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට. නමුත් සෑම විටම මේ මහ බැංකුව සහ රජය එකිනෙකා හා සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරනවා. එතකොට ඒ අනුව මේ සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය සාර්ථකව ගමන් කිරීමට මේ දෙදෙනාගේම සාර්ථක මේ බැඳියාව වැදගත් වෙනවා. මම මතක තියාගන්න මහ බැංකුව කියන්නේ දේශපාලන අධිකාරියේ ක්‍රියාකාරීත්වය තුල දුවන එකක් නෙමෙයි. ඒක ස්වාධීන ආයතනයක් වෘත්තීය වේදීන්ගෙන් සමන්විත. ඒ නෛතික ස්වාධීනත්වය නැති වුණොත් ඔවුන්ට තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒක ලබා දීලා තිනවා අනපනත් මගේ. එතකොට අරමුණු ස්වාධීනත්වය කියලා කියන්නේ මහ බැංකුවට තමන්ගේ මෙහෙයුම් අරමුණු තීරණය කිරීමට ඇති ස්වාධීනත්වය. ඒතර මහ බැංකුවට පුළුවන් තමන්ගේ මෙහෙයුම් අරමුණු ස්වාධීනව තීරණය කරගන්නට. ඒ වගේම මෙහෙයුම් ස්වාධීනත්වය කියලා අපි හඳුනනවා ඔපරේෂනල් මෙහෙයුම් ස්වාධීනත්වයේදී අපි කතා කරන්නේ මහ බැංකුවේ ප්‍රතිපත්ති අරමුණු ඉටු කර ගැනීමට ගත යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තීරණය කිරීමට මහ බැංකුවට තියෙන ස්වාධීනත්වය. ඊළඟට කළමනාකරණ ස්වාධීනත්වය ගත්තොත් එතනදී අදහස් වෙන්නේ මහ බැංකුවට තමන්ගේ අභ්‍යන්තරික පරිපාලනය පිළිබඳව තීරණය ගැනීමට ඇති ස්වාධීන අයිතියයි. රවුන්ඩ් ස්වාධීනව තමන්ගේ අභ්‍යන්තර පරිපාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඔවුන් වෙනත් කිසියම් පාර්ශ්වයකගේ බලපෑමට ලක්වීමට ඇති හැකියාව බොහෝ දුරට අයින් කරලා ස්වාධීන ආයතනයක් ලෙස රටේ ආර්ථිකයට මූල්‍ය ක්‍රමයට දායකත්වය සැපිය හැකි ආකාරයෙන් තමයි මහ බැංකුව සකස් වෙලා තින්නේ. මහ බැංකුවේ ස්වාධීනත්වයේ අනු කුමක්ද කියලා වොත් ඔබට මේ ආකාරයට පිළිතුරු දෙන්නට පුළුවන්. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික කාර්යයන් මොනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට මූල්‍ය කාර්යයන් අපිට හඳුනා ගන්නට පුළුවන් ප්‍රධාන වශයෙන්ම මූලික කාර්යයන් අපිට ප්‍රධාන වශයෙන් 14ක් විතර හඳුනා ගන්න පුළුවන් මම ලිස්ට් කරලා තියෙනවා. එතකොට අපි සාකච්ඡා කරමු මේ මූලික කාර්යයන් මොනවද කියලා, right? මූලික කාර්යයන් නමයක් වගේ තියෙනවා අපිට. ඊළඟට අනියෝජිත කාර්යයන් අපිට පවතිනවා. අපි එකින් එක සරලව සාකච්ඡා කරමු. එතකොට අපි මේ හරි ලේසියි. පළවෙනි එක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, right? එතකොට ඇයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? අපි දන්නවා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ දේශීය ආර්ථිකය තුළ මිල ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා, right? එතකොට මූල්‍ය ප්‍රතිපත්තියේදී මොකක්ද කරන්නේ? අපි ගෝ මූල්‍ය ප්‍රතිපත්තියේදී බලපෑම එල්ල කරනවා කියලා තැන් දෙකකට. මොකද්ද තැන් දෙක? පළවෙනි එක තමයි මුදල් තොගය. හෙවත් මුදල් සැපයීමට බලපෑම එල්ල කරනවා. දෙවෙනි එක තමයි ඕන් බලපෑම එල්ල කරනවා මුදලේ මිල හෙවත් පොලි අනුපාත වෙත, right? එතකොට දැනට පවතින යාන්ත්‍රණය ගත්තොත් එහිදී තියෙන්නේ මුදල් ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කරලා මුදල් සැපයීමට සහ පොලි අනුපාත ඒ හරහා ණය යාන්ත්‍රණයට බලපෑම් එල්ල කිරීම. එතකොට අපි මුදල් සැපයීමත් මුදල් තොගයට බලපෑම් කරනවා. එහා පැත්තෙන් පොලි අනුපාත වලට බලපෑම් කරලා ඒ හරහා ණය ගැනීමට ඇති උනන්දුව අඩු වැඩි කිරීමට සහ ණය ප්‍රමාණය වර්ධනය කිරීම හෝ අඩු කිරීම යන කාර්යයන් සිදු කිරීමට කටයුතු කරනවා. එතකොට මේ වාණිජ බැංකුව එක්ක කටයුතු කරද්දී සහ අනිකුත් මූල්‍ය ආයතන සමග කටයුතු කරද්දී මේ මහ බැංකුව තමන්ගේ ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරමින් ඔවුන්ව හැසිරවීම අපිට දක්නට ලැබෙනවා. ඒතර අපි වැඩි දියුණු කරපු මූල්‍ය ප්‍රතිපත්ති රාමුව පිළිබඳව කතා කරා. ඒ රාමුව යටතේ අපි හඳුනාගත්ත විවිධ ප්‍රතිපත්ති උපකරණ මහ බැංකුව සතුවන. ඒතකොට අපි මතක් කරොත් ප්‍රධානව අපි කතා කරා ප්‍රතිපත්ති පොලි අනුපාත, right? ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ පහළ දැමීම තුළ වෙළඳපළේ පොලි අනුපාතවලට බලපෑම් කරන්න පුළුවන්. ඒතකොට වෙළඳපළේ පොලි අනුපාතවලට බලපෑම් කරලා ණය ප්‍රමාණය නැත්නම් ණය ඉල්ලුම අඩු වැඩි කිරීමට හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරා විවට වෙළඳපොළ කටයුතු. එතකොට රටේ පවතින මුදල් තොගය වැඩි නම් ඒ අඩු කිරීමට හෝ අඩු නම් ඒ වැඩි කිරීමට විවට වෙළඳපොළ කටයුතු වල
නිර්ත වන ආකාරය. ඊළඟට අපි කතා කරා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, right? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරොත් බැංකුවලට ණය මැවීමේ හැකියාව වැඩි වෙනවා කියලා අපි කිව්වා, right? එතකොට බැංකුව ද්‍රවශීලතාවය වැඩි වෙනවා කියලා කිව්වා. කෝස්ට් එක අඩු වෙනවා කියලා කිව්වා. ඒ අනුව ණය පිරිවැය අඩු කිරීමට හේතුවක් තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම. ඒ වගේම ණය දීමට ඇති හැකියාව වැඩි කිරීමටත් වාණිජ බැංකුවල ද්‍රවශීලතාවය ඉහළ නැංවීමටත් ඒක හේතු වෙනවා කියලා අපි ගිය සතියේ කතා කරා. ඊළඟට අපි කතා කරා බැංකු අනුපාතයේ සම්බන්ධයෙන්, right? ඒකට අවසාන ණය දෙන්න අලස බැංකු අර්බුදයකට ලක් වූ විට දණ්ඩන පොලිය අනුපාතයක් ලෙස ක්‍රියාත්මක කරනවා කියලා අපි කතා කරා, right? right මේ විදිහට අපි කතා කරා විවිධ ප්‍රතිපත්ති උපකරණ. ඊළඟට මොකට මතක ඇද ශිෂ්ට ප්‍රයෝග, ආන්තික අවශ්‍යතා, ණය පිළිබඳ සීමා, මේ ආදී වශයෙන් වෙනත් දේවල් රාශියක් අපි කතා කරා. ඒකට මේ මේ ප්‍රතිපත්ති උපකරණ යොදාගෙන මේගොල්ලෝ මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා මුදා සැපයුමට, ඒ වගේම ණය ප්‍රමාණයට, ණය සැපයුම් යාන්ත්‍රණයට බලපෑම් එල්ල කරලා මුදලේ අගය ස්ථාවරව තබා ගැනීමට සහ ආර්ථිකය වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට මුදල් තබා ගැනීම වැනි කාර්යයන් සිදු කරනවා. ඒකට දේශීය ආර්ථිකය තුළ මිල ස්ථායීතාවය පවත්වා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යයක් බවට පත් වෙනවා. ඊළඟ දේ තමයි විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒතර අපි දන්නවා විනිමය අනුපාතය වෙළඳපොළ සාධක මත තීරණය වෙනවා. ඒතර විනිමය අනුපාතය තීරණය වෙනවා විනිමය සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම අතර ඇති ඉන්ටරැක්ෂන් එක තුල. ඒතර විනිමය සඳහා ඇති ඉල්ලුම ගත්තොත් අපි දන්නවා ආනයන කරවෝ විනිමය ඉල්ලුම් කරනවා. ඊළඟට ණය විදේශ ණය ගෙවීම සඳහා අපිට විනිමය අවශ්‍ය විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඊළඟට සංචාරක කටයුතු සඳහා විදේශ විනිමය අවශ්‍ය වෙනවා. එතන මේ ආකාරයට සංචාරක ඉල්ලුම් සංචාරක ආනයන කටයුතු ඊළඟට ණය ගෙවීම මේ අනාදි සාධක සඳහා විදේශ විනිමය ඉල්ලීම අපිට දක්වන්න ලැබෙනවා. ඒතකොට විදේශ විනිමය සැපයුම ඇති වෙනවා විශේෂයෙන්ම අපනයන කරුවන් එක්ස්පෝර්ටර්ස්ලා අපනයන කරාට පස්සේ ඒ සඳහා මුදල් ලැබෙනවා. ඊළඟට අපේ විදේශ රටවල ඉන්න ශ්‍රමිකයෝ ප්‍රේෂණ වශයෙන් මුදල් ලැබනවා. ඊළඟට විදේශ ආයෝජන රටට එනවා. ඉතින් මේවා හරහා රටට මුදල් ගලා එනවා. එතකොට මේ ඒ තුළ සැපයුම ඇති වෙනවා. එතකොට මේ ඉල්ලුම හා සැපයුම දෙක මත රඳා පැවතිලා විනිමය අනුපාතය හෙවත් දේශීය මුදල විදේශීය මුදල සමග හුවමාරු වෙන අනුපාතය තීරණය වෙනවා. එතකොට අපිට ඒක ප්‍රකාශ කරන්න පුළුවන් විදේශ මුදල් එකකයකට දේශීය මුදල් කොපමණක් අවශ්‍යද? එහෙම නැත්නම් දේශීය මුදල් රුපියලකට විදේශ මුදල් කොච්චර දෙනවද කියලා. අපි වැඩිපුරම අපිට දක්න ලැබෙන්නේ විදේශ මුදල් ඒකකයකට දේශීය මුදල් කොච්චරද? එතකොට අපි කියන ඩොලර් එකකට රුපියල් කීයද? 201යි 202යි. ඉතින් අපි කියනවා, right? එතකොට ඩොලර් එකක් ගන්න රුපියල් 200ක් දෙන්න ඕනේ. 201ක් දෙන්න ඕනේ. මේ විදිහට අපි බලනවා කොහොමද මේ අනුපාතය තීරණය වෙන්නේ. මේ අනුපාතය තීරණය වීමට බලපාන එක තමයි විදේශ විනිමය ඉල්ලුම සහ සැපයුම. ඒ අනුව අපි කියනවා මේ මිල තීරණය වෙනවායි කියලා. මිල කියන්නේ මොකද්ද? මේ අනුපාතය. විනිමය අනුපාතය, right? මේ විනිමය අනුපාතය කියන්නේ මේ මුදල් වර්ග දෙක එකිනෙක අතර හුවමාරු වෙන අනුපාතය. උදාහරණයක් ඇරෙට ඩොලර් එකකට රුපියල් 202යි. ඒතකොට ඩොලර් එකක් මම ගන්න ඕනේ නම් රුපියල් 201ක් ඔයාට දෙන්න ඕනේ. ඒක තමයි අපි දෙන්නගේ අනුපාතය. මේක වෙනස් වෙන්න පුළුවන්. එක්කෝ මේක වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඉල්ලුම වැඩි නම් විදේශ විනිමය සඳහා මේ අනුපාතය වැඩි වෙනවා. ඇයි මම කියනවා නෑ මම 200ට දෙන්නේ නෑ, දැන් ඔයාලට මට 202ක් දෙන්න. 203ක් දෙන්න කියලා මං ඉල්ලනවා. මොකද තව ගන්න අය ඕන තරම් ඉන්න නිසා. ඉතින් මේ ආකාරයට මේ විදේශ විනිමය තීරණය වීම සිදු වෙනවා ඉල්ලුම සහ සැපයුම සාධක මත. නමුත් මේ මෙහෙම වුණාට මේක අපි යම්කිසි පාලනයකට යටත් කරේ නැත්නම් විවිධ හේතු මත මෙය ඉතා විශාල වශයෙන් උච්චාවචනය වෙන්නට පුළුවන්. එහෙම වුණොත් මේ ආනයන කරුවන්, අපනයන කරුවන් සංචාරක කටයුතු තුළ නිරත වෙන්නන් යනාදී වශයෙන් ආයෝජකයන් යනාදී වශයෙන් මේ සියල්ලන්ටම දැඩි බලපෑම් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මෙය මේ ආකාරයට පාවෙන ප්‍රතිපත්තියක හිටියත්, ඒකෝර අපි දන්නවා 2001 දී
ශ්‍රී ලංකාව පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තියක් වෙත ගමන් කරා. ඒ කියන්නේ ඉල්ලු මහා සැපයම මත විනිමය අනුපාතයේ තීරණය වීමට නිදහසේ තීරණය වීමට ඉඩ හැරියා. එහෙම කරත් මේ විනිමය අනුපාතයේ විශාල උච්චාවචනයක් නැති වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සඳහා මැදිහත් වීම දක්නට ලැබෙනවා. ඒ මේ විනිමය විදේශ විනිමය සමග ගනුදෙනු කරන පාර්ශ්වයන්ගේ ආරක්ෂාව සුබසිද්ධිය උදෙසා. එතකොට මහ බැංකුව යම්කිසි බෑන්ඩ් එකක එහෙම නැත්නම් උඩ අගයක සහ පහළ අගයක් අතර යම්කිසි කොරිඩෝර එක මේ විනිමය අනුපාතය තියා ගැනීමට උත්සාහ කරනවා. එතකොට යම් විටක විනිමය අනුපාතයේ අතිශයින් විශාල වශයෙන් ඉහළට යාමට කටයුතු කරනවා නම් තියරිටිකලි ඒ වගේ වෙලාවට මහ බැංකුවට පුළුවන් ටක් ගාලා සැපයුම වැඩි කරන්න. එතකොට එයාගේ රිසර්ව්ස් පාවිච්චි කරලා ඔහු වෙළඳපළට සැපයුම වැඩි කරනවා විදේශ මුදල්, ව්‍යවහාර මුදල්. එතකොට ඔන්න ඉල්ලු මහා සැපයුම නැවත සමතුලිත තත්ත්වයට පත් වෙලා අර ඉහළ යන්න ගිය විනිමය අනුපාතය පහළට එනවා. එතකොට බැරි වෙලාවත් විනිමය අනුපාතය අනවශ්‍ය ලෙස පහළට යනවා නම් ඒ කියන්නේ සැපයුම වැඩි ඉල්ලුම අඩුයි පහළට යනවා. එතකොට හුවමාරු අනුපාතය පහළට යනවා. පහළට යනවා නම් ඔහුට පුළුවන් වෙනවා විදේශ විනිමය මිලට ගන්න. එහෙම මිලට අරගෙන ඉල්ලුම ඇති කරලා ඉල්ලුම සහ සැපයුම නැවත යථා තත්ත්වයට පත් කරලා විනිමය අනුපාතය ඒ අදාළ ඉලක්කගත ප්‍රමාණයේ තබා ගන්නට. ඉතින් මේක විශාල වශයෙන් මහ බැංකුව කරන්නට උත්සාහ දරන්නේ නැහැ. මොකද මේ සඳහා අනිවාර්යයෙන්ම ඔවුන්ගේ විදේශ සංචිත භාවිතා කිරීමට සිදු වෙනවා. ඒතොර මිලදී ගන්න එක ප්‍රශ්නයක් නෑ, සංචිත වැඩි වෙනවානේ. නමුත් අනිත් පැත්තෙන් විනිමය අනුපාතය ඉහළ යාම පාලනය කිරීමට නම් සංචිත වලින් සංචිත අවුට්ෆ්ලෝ එකක්, එහෙම නැත්නම් විදේශ විනිමය ඉවතට යාමක් සිදු වෙනවා. ඉතින් මේ නිසා මෙය හැම විටම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන්නේ. ඒ වෙනුවට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ඔවුන් අනුගමනය කරනවා. කෙසේ වන්නේ වී නමුත් විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මහ බැංකුවේ මූලික කාර්යයක්. ඒ තුළ විනිමය අනුපාතය අධික ලෙස උච්චාවචනය වීම තුළ ඒට සහභාගී වන සහභාගීකරුවන්ට වන නැගටිව් එහෙම නැත්නම් ඍණාත්මක බලපෑම ඇති නොවීමට සහ ආර්ථිකයේ අනවශ්‍ය කම්පනයක් ඇති නොවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනවා. තුන්වෙනි කාරණේ හැටියට අපිට කියන්නට පුළුවන් නිල විදේශ සංචිත කළමනාකරණය. එතකොට මුදල් නීති පනතේ විධිවිධානයන්ට අනුව අපේ රටේ විදේශ විනිමය සංචිත කළමනාකරණයේ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට. එතකොට මේකට අදාළ නීතිමය රාමුව මුදල් නීති පනතේ දක්වලා තියෙනවා. එතකොට මහා බැංකුව මේ තමන්ට පැවරලා තියෙන වගකීම් අනුව විදේශ සංචිත පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම ද්‍රවශීලතාවය එහෙම නැත්නම් එදිනදා ගනුදුනු පවත්වාගෙන යාම සහ ඒ විදේශ ගනුදුනු නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා. එතකොට විදේශ සංචිත වල ඉහළ යාම ආයෝජකයන්ගේ සහ අනිකුත් අප රටත් සමග ගනුදුනු කරන අනිකුත් රටවල් වල බැංකුවල පුද්ගලයන්ගේ කොන්ෆිඩන්ස් එක රටගෙන ඉහළ යාමට බලපානවා. ඒතර විදේශ සංචිත පහළ ගියොත් එය ආයෝජකයන්ගේ ඒ වගේම විදේශ බැංකුවල විදේශ විදේශික වෙළෙන්දන් අපිත් සමග ගනුදුනු කරන අයගේ රට පිළිබඳ ඇති කොන්ෆිඩන්ස් එක අඩු වීමට බලපානවා. ඒතර අපිට විදේශ සංචිත ගොඩාක් තියෙනවා නම් ඔවුන් දන්නවා බය නැහැ, අනිවාර්යයෙන්ම ඔවුන්ට ලැබිය යුතු මුදල් ලැබෙනවා කියලා. විදේශ සංචිත අඩු වුණොත් ඔවුන් ටිකක් බය වෙනවා. ඔව් මේ රටට මේක ගෙවා ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා දෙගිඩියාවකට පත් වෙනවා. එතකොට මේ විදේශ සංචිත නිසි ලෙස කළමනාකරණය කිරීම සහ පවත්වාගෙන යාම මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. එතකොට විදේශ සංචිත ගත්තම මේවා ප්‍රධාන ව්‍යවහාර මුදල් ලේඛක කීපයකින් පවත්වාගෙන යාම දක්නට ලැබෙනවා. එතකොට විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම එක්සත් ජනපද ඩොලර්, මේක නම් අපි හොඳට දන්න දෙයක් නේ, USD reserves කියන එක. ඒතකොට එක්සත් ජනපද ඩොලර් US dollars, ඊළඟට ස්ටර්ලින් පවුන්ඩ්, ඊළඟට යුරෝ, ඊළඟට yen සහ ඔස්ට්‍රේලියානු ඩොලර්, ඒ වගේම චීන යුවාන් යන ප්‍රධාන currencies, එමත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක යටතේ මේ විදේශ සංචිත පවත්වාගෙන යාම දක්නට ලැබෙනවා. Right.
එතකොට ඒ විනිමය නිල විදේශ සංචිත කළමනාකරණය. ඊළඟට අපිට තියෙන දෙයක් තමයි මූල්‍ය පද්ධති අධීක්ෂණය. එතකොට අපි කතා කරා ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක් කියලා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ස්ථායීතාවය පවත්වාගෙන යාම. එතකොට ඒ යටතේ ඉන ප්‍රධානම කාර්යයක් තමයි මේ මූල්‍ය පද්ධති අධීක්ෂණය කියලා අපි හඳුනා ගන්න. බලමු chat එක දිහා. right දැන් මේ උදාහරණය right. එතකොට මේ මූල්‍ය පද්ධති අධීක්ෂණයේ යටතේ ශ්‍රී ලංකා මහා බැංකුව සමස්ත මූල්‍ය පද්ධතිය ආවේක්ෂණය අධීක්ෂණය කිරීම සිදු කරනවා. එතකොට දැන් අපි දන්නවා මූල්‍ය පද්ධතියේ සෑම විටම මූර්ත ආර්ථිකයත් සමග අන්තර්ක්‍රියා කරනවා. ඒ සමග බැඳිලා තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි කිව්වා මේ සමස්ත ආර්ථිකයේම ක්‍රියාකාරීත්වය මූල්‍ය පද්ධතිය මත රඳා පවතිනවා කියලා. ඒ වගේ මේ මේ දෙක එකිනෙක හා බැඳිලා තියෙන්නේ. ඒ නිසා විවිධ අවස්ථා අනුව ගෝලීය හා දේශීය වශයෙන් විවිධ අවදානම් මේ මූල්‍ය පද්ධතියට ඇති වෙන්නට පුළුවන්. එතකොට දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ඇතිවන විවිධ ආර්ථික කම්පන සහ ඇතිවන අවදානම් නිරීක්ෂණය කිරීම සහ ඒවායින් ඇතිවන බලපෑම පිළිබඳව අධ්‍යයනය කරලා යම්කිසි මූල්‍ය අර්බුදයක් ඇති වෙන්න යනවා නම් එය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරනවා. ඒ සඳහා වගකීම අරගෙන තියෙනවා. එතකොට මතක තියාගන්න පද්ධති අවදානම කියපුවම අපි මෙතනදී කතා කරන්නේ එක බැංකුවක් දෙකක් ගැන නෙමෙයි. අපි දන්නවා බැංකු බැංකු කීපයක් ෆයිනෑන්ස් කම්පැනිස් මේ 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 එක යුනිට් එකක් එක බැංකුවක් යම්කිසි කණ්ඩායමක් ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ සමස්ත පද්ධතිය පිළිබඳ. එතකොට මූල්‍ය පද්ධතියේට ඒ කියන්නේ මූල්‍ය පද්ධතිය අවදානම කියන්නේ මූල්‍ය පද්ධතියම අඩපණ කරන්න පුළුවන් අවදානම. එතකොට සමස්තයක් වශයෙන් මේ මූල්‍ය පද්ධතියේ තියෙන මූල්‍ය වෙළඳ බලවල් මූල්‍ය උපකරණ වලට මූල්‍ය වෙළඳ පොළවල් වලට මිලට ඊළඟට මේ ගෙවීම හා පියවීම පද්ධතිය මේ ආදී සමස්ත මූල්‍ය පද්ධතියටම මේකෙන් යම් බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. එහෙම අවදානම් තමයි අපි කියන්නේ පද්ධතිමය අවදානම් කියන්නේ. ඒක සමස්ත මූල්‍ය පද්ධතියම අඩපණ කිරීමට මේ පද්ධතිමය අවදානම් හේතු වෙනවා. ඒතොර මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳ පොළවල් මූල්‍ය උපකරණ වල ක්‍රියාකාරීත්වය ඊළඟට ගෙවීම හා පියවීම පද්ධතිය මේ අනාදි වශයෙන් සියල්ලටම බලපෑම එල්ල කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේම මූල්‍ය පද්ධතියේ එක මූල්‍ය ආයතනයකට නෙමෙයි සමස්ත මූල්‍ය ආයතන සියල්ලටම මේ අවදානම ඇති වෙනවා. සියලුම වෙළඳ පොළවල් වලට අවදානම ඇති වෙනවා. මේ ආකාරයට මේ මේ පද්ධතිමය අවදානමක් වෙනකොට එක බැංකුවකට එක මූල්‍ය ආයතනයකට එහෙම වෙන්නේ නැහැ. සමස්තයක් වශයෙන් මුළු පද්ධතියේම මේ පද්ධති අවදානම බලපානවා. ඉතින් ඒවට තමයි අපි කියන්නේ පද්ධතිමය අවදානම් කියලා. ඒතකොට සමස්ත මූල්‍ය පද්ධතියම අඩපණ කළ හැකි යම් කිසි අවදානමක්. එතකොට තනි කණ්ඩායමක් හෝ ඒකක මේ 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 තනි ඒකකයක් තනි ආයතනයක් මගින් එන අවදානමක් ගැන නෙමෙයි මේ අපි කියන්නේ පද්ධති අවදානම කියලා. right. එතකොට මේ ආකාරයට සමස්ත මූල්‍ය පද්ධතියට ඇතිවිය හැකි අවදානම් පිළිබඳව අධ්‍යයනය කරන්නට මහා බැංකුව තමන්ගේ සාර්ව විචක්ෂණ අධ්‍යයනය සිදු කරනවා. යන වචනේ සාර්ව විචක්ෂණ අධ්‍යයනය. right. එතකොට මේ සාර්ව විචක්ෂණ අධ්‍යයනය සාර්ව විචක්ෂණ රෙගුලාසි කියලා අපි හඳුනාගන්නේ සමස්ත මූල්‍ය පද්ධතියට ඇතිවන අවදානම් පිළිබඳව අධ්‍යයනය කරලා ඒවා වැළැක්වීම සඳහා ගන්නා වූ ක්‍රියා මාර්ග. එතකොට තව එකක් තමයි ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය. ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණයේදී සිදු කරන්නේ තනි තනි ව්‍යාපාර ආයතන හෝ කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු කිරීම. එතකොට මේකෙදී පද්ධතිය නෙමෙයි යම් මූල්‍ය ආයතන ආයතන කීපයක් මේ ආකාරයට යම් තෝරාගත් ආයතනයක් එහෙම නැත්නම් කණ්ඩායමක් පිළිබඳව තමයි එතනදී අවධානය යොමු කරන්නේ සමස්ත පද්ධතිය නෙමෙයි. right. එතකොට සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ මහා බැංකුව පද්ධතිමය අවදානමක් වළක්වා ගැනීම සඳහා. right. එතකොට පද්ධතිමය අවදානමක් ඇති වුණොත් ඒවා සමස්ත මූල්‍ය සේවා සැපයීම බිඳ වැටීමට හේතු වෙනවා. ඒ නිසා
මේ සඳහා සාර විචක්ෂණ අධීක්ෂණය මහා බැංකුව විසින් සිදු කරනවා. ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය සිදු කරන්නේ යම්කිසි ආයතනයක් හෝ කණ්ඩායමක් පිළිබඳව පමණක් සොයා බැලීම. එතකොට මේ සාර විචක්ෂණ අධීක්ෂණය මහා බැංකුවට ආවේ මෑත කාලයේදී. ඊට කලින් ඔවුන් කරේ ආයතන පිළිබඳව අධ්‍යයනය විතරයි. නමුත් ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පස්සේ සියලු දෙනාම හඳුනාගත්තා අපි මේ යම් යම් මූල්‍ය ආයතනවල ස්ථාවරභාවය රැකීමට කටයුතු කරනවා වගේම සමස්ත මූල්‍ය පද්ධතිය පිළිබඳවත් අවධානය යොමු කරන්නට ඕනේ. මොකද සමස්ත මූල්‍ය පද්ධතිය ඇති වෙන කම්පනයක් අපි නොහිතුවට අපි ආයතන වශයෙන් අපි ස්ට්‍රොං වෙන්න පුළුවන්. නමුත් මේ සමස්ත මූල්‍ය පද්ධතියට අවධානමක් ආපුවම ඒක සියලු ආයතන වලට දැඩි ලෙස බලපානට පුළුවන්. ඔයා ආයතනයක් වශයෙන් හොඳ වුණාට ඔබට අනිවාර්යෙන්ම බලපාන. දැන් උදාහරණයක් ඇරෙයිට අපි දන්නවා දේශීය කම්පනයක් ආව පාස්කුවිරිදා ප්‍රහාරය. ඒ තුර ඇති වුණු ආර්ථික කම්පනය සමස්ත මූල්‍ය පද්ධතියෙන් බලපාන. ඔබගේ ආයතනය හොඳට යන්න පුළුවන්. නමුත් ඒ හොඳට ගියා කියලා ඔබට ඒ අවධානයෙන් මිදෙන්න බෑ. ඒ අවධානය ඔබටත් එන. එතකොට ඒ නිසා මේ සාර විචක්ෂණ අධීක්ෂණය අතිශයින් වැදගත් දෙයක්. ඒ වගේම විදේශීය කම්පනයක් අපි ගත්තොත් එහෙම ව්‍යවහාර මුදල් අර්බුදයක්. එහෙමත් නැත්නම් ගෝලීය ආර්ථික අර්බුදයක්. එහෙමත් නැත්නම් යම්කිසි රටක දැන් මේ පැන්ඩමික් එක ඇති වෙලා යම්කිසි විදේශ අපේ ප්‍රධාන ගනුදෙනු කරන විදේශ රාජ්‍යයන්වල බිඳවැටීමක්. මේවා සිදු වුණු ඒවායේ බලපෑමත් අපිට එනවා. එතකොට ඒක මේ එක ආයතනයකට නෙමෙයි ඉන්නේ සමස්ත පද්ධතියටමයි පැමිණෙන්නේ. ඒ නිසා මේ ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය හෙවත් තනිතනි ආයතන සහ කණ්ඩායම් පිළිබඳව අධ්‍යයනය කරලා ඔවුන්ගේ ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කරනවා වගේම සාර්ව විචක්ෂණ අධීක්ෂණය මගින් සමස්ත මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කොට එහි අවධානම අවම කරගෙන ස්ථාවරත්වය රැක ගැනීමටත් මහා බැංකුව කටයුතු කරනවා. ඊළඟට අපිට තියෙන කාර්යය තමයි බැංකු සහ තෝරාගත් බැංකු නොවන මූල්‍ය ආයතන වලට බලපත්‍ර ලබා දීම, නියාමනය සහ අධීක්ෂණය. එතකොට අපි දන්නවා ලංකාවේ බැංකු වලට බලපත්‍ර ලබා දීම පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. එතකොට අපි බැංකු ක්‍රමය ගත්තොත් අපි දන්නවා බැංකු ක්‍රමය තමයි 75%කටත් එහා විශාල වත්කම් ප්‍රමාණයක්කට හිමිකම් කියන්නේ මූල්‍ය ක්‍රමේ. ඒ අනුව බැංකු කියන්නේ මූල්‍ය ක්‍රමය තුළ තිබෙනා වූ අතිශයින් වැදගත් කොට්ටාශයක්. එතකොට මේ බැංකු වලට බලපත්‍ර ලබා දීම, ඒ වගේම ඇතැම් බැංකු නොවන මූල්‍ය ආයතන වලට බලපත්‍ර ලබා දීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනවා. ඒ සිදු කරන්නේ ඔවුන්ට එම ව්‍යාපාරය කරගෙන යාමට තරම් හැකියාවක් තියෙනවද, ප්‍රාග්ධනයක් තිබෙනවද, වත්කම් තිබෙනවද, මේ සියල්ලම අධ්‍යයනය කරලා රයිට් ඒ හරහා තැන්පත්කරුවන්ව සුරක්ෂිතව තබා ගැනීමට තිය හැකියාව ඔවුන් අධ්‍යයනය කරගන්න. එතකොට මහා බැංකුවට වගකීමක් තියෙනවා මේ බලපත්‍රලාභී මූල්‍ය ආයතන බැංකු වල සුරක්ෂිතභාවය තහවුරු කරන්න නියාමන සහ අධ්‍යක්ෂණය යන කටයුතු අධීක්ෂණය යන කටයුතු කරන්න. එතකොට මහා බැංකුව විසින් නියාමන කටයුතු අධීක්ෂණ කටයුතු සිදු කරනවා. තමන් විසින් බලපත්‍ර ලබා දුන් බලපත්‍රලාභී බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ඒ හරහා ඔවුන් ඒ අදාළ මූල්‍ය ආයතන වලට ඇති විය හැකි විවිධ අවදානම් කලින් හඳුනා ගැනීම සහ ඔවුන් ප්‍රතිපත්ති වලට අනුකූලව වැඩ කරනවාද නැද්ද යන්න හඳුනා ගැනීම සහ ඒ අවදානම් වලින් මිදීමට අවශ්‍ය උපදෙස් එහෙමත් නැත්නම් මාර්ගෝපදේශ ලබා දීම සිදු කිරීම අපිට දක්වන ලැබෙනවා. එතකොට මේ ආකාරයට මේ මූල්‍ය ආයතන වෙන් වෙන්ව එක් එක් මූල්‍ය ආයතනයේ වෙන් වෙන්ව නියාමනය කිරීම අධීක්ෂණය කිරීම අපි හඳුනනවා ශුද්‍ර විචක්ෂණ ආවේක්ෂණයේ මතත ප්‍රතිපත්තිය මත සිදුවෙන දෙයක් හැටියට. එතකොට මේ ලංකාවේ මූල්‍ය පද්ධතිය ගත්තොත් අපි දන්නවා බැංකු තමයි මූල්‍ය පද්ධතියේ වැඩිම වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ. එතකොට මේ බැංකු නියාමනය සහ අධීක්ෂණය සඳහා මුදල් නීති පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය බලතල ලබා දීලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුව තමයි ඔවුන්ට බලපත්‍ර නිකුත් කරන අධිකාරිය වන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් බැංකුවලට බලපත්‍ර නිකුත් කිරීම ආකාර දෙකකට සිදු වෙනවා. එකක් තමයි
බලපත්‍ර ලබා දෙනවා වාණිජ බැංකු ලෙස කටයුතු කරන්න අනෙක් පැත්තෙන් බලපත්‍ර ලබා දෙනවා විශේෂිත බැංකු ලෙස කටයුතු කරන්න ඒ විශේෂිත බැංකු පිහිටවන්නේ යම්කිසි විශේෂ කාර්යයකට ඒ අදාළ කාර්ය සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දීම සිදු කරනවා එතකොට බලපත්‍රලාභී වාණිජ බැංකු බලපත්‍රලාභී විශේෂිත බැංකු කියලා වර්ග දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඒතර මේ දෙක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන් ඉල්ලුම් තැන්පතු බාර ගැනීමට ඇති හැකියාව. ඒතර අපි දන්නවා වාණිජ බැංකු වලට ඉල්ලුම් තැන්පතු බාර ගැනීම නැත්නම් කරන්ට් account ජංගම ගිණුම් පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා. නමුත් විශේෂිත බැංකු වලට එම හැකියාව දක්ව ලැබෙන්නේ නැහැ. श्री लंका महाबैंक कुमन पदन मे बैंक नियामने अधीक्षण ओन मे सदहा भावताकर वशेन पिलिगंड बासल प्रमिति बासल प्रमिति पदनाम करगेन तमाय श्रीलंका महाबैंक मे बैंक अधीक्षण सह ओन अवश्य नियोग निकोदिरी अनुकूलता अवश्यता पेनवीम यनादि देव सिधुकट අවදානම මත පදනම් වෙලා ඒ අවදානම කොහොමද කලමනා කරන්නේ කියන එක මේ බාසල් ප්‍රතිපත්තිය තුල ඔවුන් ක්‍රියාත්මක කරනවා. එතකොට මේ දැන් අපි යම්කිසි අවදානමක් හඳුනගත්තම ඒ අවදානම ඉන් එලියට එන්නේ එහෙම නැත්නම් ඒ අවදානමටපත් නොවන්න අපිට පුළුවන් යම්කිසි ක්‍රයිටීරියාස් හදාගන්න. උදාහරණයක් කරේට අපි දැක්කොත් එහෙම ගෝලීය වශයෙන් බැංකු අනවශ්‍ය ලෙස ණය දෙන්නට ගියොත් ඔවුන් ද්‍රවශීලතා අර්බුදයකට යනවා කියලා අපිට කියන්න පුළුවන් ඔබගේ ද්‍රවශීල වත්කම් ප්‍රමාණය මෙච්චරක් තියාගන්න මේ percentage ඔබ එක පුද්ගලයෙකුට ණය දෙනකොට මෙච්චර මේ percentage එක එහා ණය දෙන්න එපා මේ විදිහට අපිට දාන්න පුළුවන් මේ යම්කිසි නියාමනයක් එහෙනම් අනුකූලතා දාන්න පුළුවන් ක්‍රයිටීරියාස් right එතකොට මේ ක්‍රයිටීරියාස් දාපුවම අපි කියන විචක්ෂණ අවශ්‍යතා කියලා මේව දාපුවම බැංකු ඒවට අනුගතව තමයි යන්න ඕනේ. එතකොට දවශිරතා අපි දැම්මොත් දවශිරතා වේ මෙච්චරක් තියාගන්න ඕනේ කියලා ඒ බැංකු එක තියාගන්න ඕනේ. ඒක තියාගත්තම අපි දන්නවා එයා අවදානමට ලක්වීමේ ඇති හැකියාව අඩු වෙලා කියලා. ඊළඟට ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවයක අපි කියනවා රයිට් මෙච්චරක් ප්‍රාග්ධනෙ තියාගන්න ටියර් 1 කැපිටල් මෙච්චරක් තියන ටියර් 2 කැපිටල් මෙච්චරක් තියන මෙහෙම අපි කියනවා. එතකොට දැන් මේ විදිහට අපි මේ විචක්ෂණ අවශ්‍යතා දාලා ඔවුන්ට ඒවට අනුගත වෙන්න කියපුවාම අපි දන්නවා ඒවට අනුගත වුණාම බැංකු ඒගොල්ලන්ගේ තියෙන අවදානමට ලක්වීමට ඇති ප්‍රවණතාවය අඩු වෙනවායි කියන එක. නිකම් අඩු වෙනවායි කියලා අපි දන්නවා. ඒ උදාහරණයක් ඇරෙයිද අපි බෝට්ටුවක ගමන් ගෙනිනකොට මිනිස්සු අපි කියනවා ඔයගොල්ලෝ ලයිෆ් ජැකට් එකක් අඳගන්න. ඒකට බෝට්ටුව පෙරලෙන්නේ නැහැ කියලා කොහෙවත් තහවුරුවක් නැහැ. බෝට්ටුව පෙරලෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා පෙරලුනොත් මේගොල්ලන්ව මැරෙන්නේ නැහැ. ඇයි ලයිෆ් ජැකට් එකක් අඳගෙන ඉන්නේ? ඒකට අපි දන්නවා සංචාරක කර්මාන්තදී බෝට්ටුවල සංචාරකයෝ ගෙනිනවන නියාම මේ විචක්ෂණ අවශ්‍යතාවයක් තමයි ලයිෆ් ජැකට් එකක් දාන්න. ඒතකොට ඒක දානවාද කියලා බලන්න පුළුවන්. ඒක දැම්මේ නැත්නම් දඩයක් ගහන්න පුළුවන්. ඒක දැම්මොත් මේ හරියට කරනවා නම් අපි දන්නවා රයිට් ඒ යන සංචාරකිය ආරක්ෂිතයි කියලා. ඒ වගේ මේ විචක්ෂණ අවශ්‍යතා පනවලා ඒක ක්‍රියාත්මක වෙනවද කියලා මේ මහා බැංකුව විසින් නිරන්තරයෙන් අධ්‍යයනය කරනවා. එතකොට ඒ අවශ්‍යතා වලට අනුව ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් ඔන්න මේ වෙන්න තියෙන අවදානම් බොහොමයකින් මොවුන් ආරක්ෂාකාරීව ඉන්නවයි කියලා. right එතකොට අය අනුව දාලා තිනවා අපි දන්නවා ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය ද්‍රවශීලතාවය ඊළඟට වත්කම් වල ගුණාත්මකභාවය අක්‍රීය ණය වල ප්‍රතිපාදන සිදු කරන ආකාරය ඊළඟට රිලේටඩ් පාටි ට්‍රාන්සැක්ෂන්ස් එහෙමත් නැත්නම් ඇල්ම ඇති පාර්ශව සිදු කරන ගනුදෙනු ආදායම් හඳුනා ගැනීම කොටස් අයිතිය අධ්‍යක්ෂකවරු සහ ඊළ කළමනාකාරීත්වයේ යෝග්‍යතාවය මැන බැලීමේ වාර්තා මේ ආකාරයට මේ බැංකුවේ අභ්‍යන්තර පරිපාලනයේ අභ්‍යන්තර පාලනයේ මත ආයතනික පරිපාලනයට අදාළ තත්ත්වයන් සහ බැංකුවල අවදානම් කළමනාකරණය පිළිබඳව විවිධ විචක්ෂණ අවශ්‍යතා පැනවීම සිදු කරනවා. right එතකොට මේ
මේ ආකාරයට මහා බැංකුව මේ අවදානමට ලක්වීමට හැකියාව අඩු කිරීමට කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි ළඟදී ශ්‍රී ලංකා මහා බැංකුව ළඟදී කිව්වල මේ අවුරුදු කීපයකට පෙර ශ්‍රී ලංකා මහා බැංකුව පාරිභෝගිකයෝ සහ බැංකුව විසින් පිළිපැදිය යුතු වගකීම් සහ යුතුකම් පිළිබඳ මාර්ගෝපදේශයක් දැක්වෙන පාරිභෝගික ප්‍රඥප්තියක් හඳුන්වා දෙනවා. ඒ කියන්නේ අපි කියනකට කස්ටමර් චාර්ට් කියලා. ඔබට පුළුවන් බැංකුවේ ඔබේ වෙබ්සයිට් එකට ගියාම මේ කස්ටම චාට් එක බලා ගන්න. ඒක හැම බැංකුවකම වගේ ඒ වෙබ්සයිට් එකේ ඒක පබ්ලිෂ් කරලා තියෙනවා. ඒතකොට ඒකේ තියෙනවා බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී කොහොමද පාරිභෝගිකයෙකු කටයුතු කරන්න ඕනේ, ඔහුගේ යුතුකම් වගකීම්. ඒ වගේම බැංකුව පාරිභෝගිකයෙකු කටයුතු කරද්දී යුතුකම් වගකීම්. ඉතින් මේ අනුව ඒ පාරිභෝගික ප්‍රඥප්තිය බැංකුව සහ ගනුදෙනු කරු අතර රිලේෂන්ෂිප් එක පවත්වාගෙන යාමේදී එය නියාමනය කිරීමට වැදගත් වෙනවා. මේක ඔයගලන්ට උනත් පුළුවන් ඔයගලගේ බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න කස්ටම චාට් අරගෙන පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා කියව ගන්න. මොකද ඔබ බැංකුකරුවෙක් වෙනවා නම් ඒක දැනන් ඉන්න ඕනේ. නැත්නම් ගනුදෙනුකරුවා ඇවිල්ලා කියනවා කස්ටම චාට් එක යටින් මට මෙහෙම වෙන්න ඕනේ. ඔබ ඒක දන්නේ නැත්නම් ඔබට උත්සම ගැටුදු කරන්න බෑ. ඒ නිසා මේක ඔබ අනිවාර්යයෙන්ම කියව යුතු දෙයක්. කස්ටම චාට් එහෙම නැත්නම් පාරිභෝගික ප්‍රඥප්තිය හැම බැංකුවකම වගේ වෙබ්සයිට් වල ඔක පබ්ලිෂ් කරලා තියෙනවා. එතකොට බැංකුව විතරක් නෙමෙයි ශ්‍රී ලංකා මහා බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ඒ කියන්නේ ලයිසන්ස් ෆයිනෑන්ස් කම්පනීස්, ඊළඟට විශේෂිත කල්බදු සමාගම්, right? ස්පෙෂලායිස්ඩ් ලීසින් කම්පනීස්, ඊළඟට ශුද්‍ර මූල්‍ය සමාගම්, මයික්‍රෝ ෆයිනෑන්ස්, right? ඊළඟට බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය කිරීම අධීක්ෂණය කිරීම සිදු කරනවා. මේකට මුදල් ව්‍යාපාර පනත, කල්බදු මූල්‍ය කරන පනත, ශුද්‍ර මූල්‍ය පනත මගින් ඒ අවශ්‍ය බලතල උන්ට ලබා දීලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකා මහා බැංකුව මේ මූල්‍ය ක්‍රමයේ සහභාගීකරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරනවා. එතකොට ඔවුන් විශේෂයෙන්ම මහ ජනතාව දැනුවත් කිරීම වැනි කටයුතු වල යෙදෙනවා. මේ බැංකුත් එක්ක ගනුදෙනු කිරීමට සහ මූල්‍ය ආයතන එක්ක ගනුදෙනු කිරීමේදී ජනතාව ආරක්ෂා කිරීමට. ඒ අනුව මහා බැංකුව පබ්ලිෂ් කරනවා මහජනයාගෙන් තැන්පතු ලබා ගැනීමට අවසර ඇති මූල්‍ය ආයතන ලිස්ට් එක. ඒකට අපි පෙර කාලේ දැක්කා එහෙම මේ මහා බැංකුවේ අවසරයකින් තොරව තියෙන මූල්‍ය ආයතන වලට වැඩි පොලියට තැන්පතු දාන්න කියලා මිනිසුන් ගා පාසුතාවයට පත් වෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව සෑම විටම ඒ ලිස්ට් එක පබ්ලිෂ් කරනවා. එතකොට ඒ ලිස්ට් එකේ නැත්තම් මහජනයාට දැනගන්න පුළුවන් මේගොල්ලෝ මේ මහා බැංකුවේ අවසරයක් තියෙන කට්ටියක් නෙමෙයි කියලා. ඉතින් ඒ අනුව උන්ට ඒ වයින් බේරෙන්නට පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුව මේ අවසරලත් බලයලත් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් බැංකු සමග ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කරනවා. මේ යටතේ ඒ බැංකු සහ මූල්‍ය ආයතන යම්කිසි වාරිකයක් ගෙවනවා මහා බැංකුවට ඒ තියෙන තමන්ගේ තියෙන තැන්පතු ප්‍රමාණයට අනුකූලව. එතකොට ඒ වාරිකය එකතු කරලා හදා ගන්නවා මහා බැංකුව ඒ ෆන්ඩ් එකක්. ඒ අනුව යම්කිසි මූල්‍ය ආයතනයක් අපහසුතාවයට පත් වෙලා දුෂ්කරතාවලට මුහුණ දීලා ඈවර කරනවා නම්, ඒ කියන්නේ වහලා දානවා නම්, ඒ වගේ වෙලාවට ඒ තැන්පතු රක්ෂණ ය හරහා එහෙම නැත්නම් තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය හරහා ඒ තැන්පත් කරුවන්ට රුපියල් මිලියන 1.1ක් දක්වා වන්දියක් ලබා දීමට කටයුතු කරනවා. එතකොට ඔවුන්ගේ තැන්පතු සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. ඔවුන්ට යම් කිසි දෙයක් නැවත ලැබෙනවා. මේ තුල මේ මිනිස්සුගේ කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. මූල්‍ය ක්‍රමයට ඇවිල්ලා තමන්ගේ තැන්පතු දාන. නැත්නම් මිනිස්සු බය වෙලා මේ අනවසර ආයතන එහෙම නැත්නම් යම් යම් ආයතන එකක් දෙකක් කඩාගෙන වැටෙනකොට මිනිස්සු බය වෙලා තමන්ගේ සල්ලි මේ මූල්‍ය පද්ධතියට ගේන්නේ නැතුව තමන්ගේ පෙට්ටගම් වල දාලා අරන් තියා ගන්නවා. මේ සල්ලි තැන්පත් කරන්න ගියොත් මගේ සල්ලි නැති වෙයි කියලා. ඉතින් මේ ආකාරයෙන් මේ ඇති වෙන බිය තුරන් කරලා ඔවුන් මූල්‍ය පද්ධතියට ගෙන්න ගන්න මේ තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය උපකාරී වෙනවා. ඒ වගේම අනික් පැත්තෙන්
අනිත් පැත්තෙන් යම් කිසි මූල්‍ය ආයතනයක් යම් අර්බුදයකට ලක් වෙනකොට මහජන විශ්වාසය පොඩ්ඩක් පළදු වුණොත් ඔන්න මිනිස්සු කඩාගෙන ගිහිල්ලා සල්ලි ඉල්ලන්න පටන් ගන්නවා. මේ මේ ආකාරයට මිනිස්සු ගොඩාක් ගිහිල්ලා සල්ලි එකපාර ගොඩාක් ඉල්ලන්න ගත්තොත් අපි දන්නවා කිසිම මූල්‍ය ආයතනයකට එහෙම දෙන්න බෑ කියලා. හේතුව අපි හොයාගත්ත මතකද පරිණත කාල පරිවර්තනය. ඒක එහෙම කරන්න බෑ. එහෙමනම් අපි දන්නවා ඒ වගේ වෙලාවල් වලට මේ තැන්පතු රක්ෂණය තියෙනකොට අන්න මිනිස්සුන්ට පොඩි කොන්ෆිඩන්ස් එකක් එනවා. අපි කියනවා කලබල වෙන්න එපා. තමන්ට මේ ආකාරයට රක්ෂණයක් තියෙනවා. ඒ නිසා මේ කලබල වෙන්න නැතුව ඉන්න ඔබගේ තැන්පතු ආරක්ෂිතයි කියලා. එතකොට ඔන්න මිනිසුන් තුළ ඇතිවන චකිත අඩු වෙනවා. එහෙම චකිත අඩු වුණාට පස්සේ ඔන්න අපිට ලේසි ඒ තත්ත්වයේ කලමනාකරණය කරගන්න. ඊළඟට මහා බැංකුවේ තවත් කාර්යයක් තමයි යම් කිසි මූල්‍යමය අපහසුතාවයකට බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් පත් වෙලා තියෙනවා නම් ඒ මූල්‍ය ආයතනයේ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීමට කටයුතු කරන්න. එතකොට මුලින්ම ඔවුන් අවසාන ණය දෙන්නා හැටියට අවශ්‍ය ද්‍රවශීලතා පහසුකම් ලබා දීම, ඊළඟට ඒ කලමනාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කරලා යම් කිසි හොඳ කලමනාකාරීත්වයක් ඇති බැංකුවකට ඒ කලමනාකාරීත්වය බාර දීම, එහෙමත් නැත්නම් ඒ ආයතනයේ ඈවර කිරීමට කටයුතු කිරීම මැදිහත් වීම වැනි දේවල් මහා බැංකුව විසින් සිදු කරනවා. මේක තමයි මේ අපි කතා කරේ අන්තිම ටොපික් එක බැංකු සහ තෝරාගත් බැංකු නොවන මූල්‍ය ආයතන වලට බලපත්‍ර දීම නියාමනය සහ අධීක්ෂණය. රයිට්. ඊළඟට මහා බැංකුවේ තවත් මූලික කාර්යයක් තමයි පියවීම් පහසුකම් සඳහා ප්‍රතිපාදන සහ ගෙවීම් පද්ධතිය නියාමනය කිරීම. එතකොට සාර්ථකව ක්‍රියාත්මක වන ගෙවීම් පද්ධතියක් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍යයි. ඒත් අපි දන්නවා මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය හරහා තමයි එදිනෙදා ගනුදුනු අපි සිදු කරන්නේ. එදිනෙදා අපගේ ගනුදුනු වලට අදාළ ගෙවීම් සහ ඒ ගෙවන ගෙවීම් නියමිත පුද්ගලයන්ට නියමිත වේලාවට ගමන් කිරීම සිදුවන්නේ මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය හරහා. එතකොට මේ ගෙවීම් හා පියවීම් පද්ධතියේ නියාමනය සහ අධීක්ෂණය ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ තමයි තියෙන්නේ. ඒක ගෙවීම් හා පියවීම් පනත යටතේ ඒ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවට අවශ්‍ය බලතර ලබා දෙනවා. ඒක මේ ආකාරයට ගෙවීම් හා පියවීම් පද්ධතිය නියාමනය කරනවාට අමතරව ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ගෙවීම් පද්ධතිය දියුණු කිරීම මහා බැංකුවේ වගකීමක් වෙනවා. right. එතකොට මහා බැංකුව මේ සඳහා ජාතික ගෙවීම් කවුන්සිලයක් පවත්වාගෙන යන ඒ සභාපති ලෙස මහා බැංකුව කටයුතු කරනවා. right. එතකොට මහා බැංකුව යටතට ගැනෙනවා ප්‍රධාන වශයෙන්ම පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති දෙකක්. එකක් තමයි RTGS, එහෙමත් නැත්නම් රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් සිස්ටම්, එහෙමත් නැත්නම් අපි කියනවා තත්කාලීන දළ පියවුම් පද්ධතිය RTGS කියලා තමයි අපි දන්නේ. මේ තත්කාලීන දළ පියවුම් පද්ධතිය සිද්ධ වෙන්නේ අති විශාල මූල්‍ය ගනුදෙනු. ඒ වගේම ප්‍රධාන මූල්‍ය ගනුදෙනු බැංකු අතර සිදුවෙන ඒවා, මූල්‍ය ආයතන අතර සිදුවෙන ඒවා, වෙළඳපොළවල් වල සිදුවෙන ඒවා සිදුවෙන්නේ මේ RTGS එක හරහා. උදාහරණයක් ඇරෙයිට අපි ගත්තොත් එහෙම මේ චෙක්පත් ගනුදෙනු. එහෙම නැත්නම් චෙක්පත් ගනුදෙනු වල නිෂ්කාශන ශේෂ. මේ මේවා සිද්ධ වෙන්නේ RTGS එක හරහා. ඊළඟට අපි ගත්තොත් සෙෆ්ට් එක ස්ලිප්ස් වල අවසානයේ සිදුවන බැංකු අතර සිදුවන මුදල් ගනුදෙනු හෝමාරු, ශුද්ධ ශේෂ හෝමාරු සිදුවෙන්නේ RTGS එක හරහා. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළේ සිදුවන ගනුදෙනු සිදුවෙන්නේ RTGS එක හරහා. එතකොට අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළේ සිදුවන ගනුදෙනු සිදුවෙන්නේ RTGS එක හරහා. මේ අනුව මේ බැංකු ක්‍රමය තුළ එහෙම නැත්නම් මූල්‍ය ආයතන මූල්‍ය වෙළඳපොළවල් වලට අතිශයින්ම වැදගත් පද්ධතිමය වශයෙන් වැදගත් සිස්ටමැටිකලි ඉම්පෝර්ට් මූල්‍ය පද ගෙවීම් පද්ධතියක් ලෙස තමයි අපි RTGS එක හෙවත් තත්කාලින් දළ පියවීම් පද්ධතිය හඳුනාගන්නේ. එතකොට මේක මහා බැංකුවේ ඍජු අධීක්ෂණයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේක බිඳ වැටුනොත් විශාල හානියක් පද්ධතියට වෙන නිසා. ඊළඟට ලංකා සැටල් කියන පද්ධතිය
ක්‍රියාත්මක වෙන්නත් මහා බැංකුවේ ඍජු අධීක්ෂණය හරහා. එතකොට ලංකා සැටල් පද්ධතිය හරහා තමයි මේ සුරකුම්පත් වෙළඳපළට අදාළ ගනුදෙනු සිදුවීම අපිට දක්නට ලැබෙන්නේ. ඊළඟට වාණිජ බැංකු ගත්තොත් වාණිජ බැංකු අතර බැංකු වල බැංකු කරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. එතකොට බැංකු ක්‍රමය මගින් මේ මේ කිනක බැංකු අතර සිදුවන ගනුදෙනු වලට පියවීම් පහසුකම් සපයන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව ඔවුන් පවත්වාගෙන යන ජංගම ගිණුම් හරහා. right. එතකොට මහා බැංකුව මේ පද්ධතිමය වශයෙන් වැදගත් ඒවාට මේ ආකාරයට මැදිහත් වෙනවා වගේම සුළු පරිමාණ ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයනවා. එතකොට ඔවුන් අනිවාර්යයෙන්ම මේ අපි ගත්තොත් සේෆ්ට් එක ස්ලිප්ස් ඊළඟට චෙක්පත් නිෂ්කාශනය වැනි කටයුතු සිදු කිරීම සඳහා මැදිහත් වීම දක්නට ලැබෙනවා. එතකොට මහා බැංකුව මේ සඳහා ඍජුව මැදිහත් වෙන්නේ නැහැ. මහා බැංකුව ඒ වෙනුවට ඒ සඳහා ක්‍රියාත්මක කිරීම ලංකා ක්ලියර් ආයතනය සකස් කළ දිර. එතකොට ලංකා ක්ලියර් ආයතනය කියන්නේ මහා බැංකුව සහ අනිකුත් වාණිජ බැංකුවල එකතුවක් හරහා ඇති වුණු ආයතනයක්. එතකොට ඔවුන්ගේ කාර්යය තමයි මේ ගෙවීම් පද්ධතියේ දියුණුව සංවර්ධනය පිළිබඳව කටයුතු කිරීම. විශේෂයෙන්ම ඔවුන් යොමු වෙලා තියෙන්නේ සුළු පරිමාණ ගෙවීම් හා නිෂ්කාශන පහසුකම් සැපීම සඳහා. ඊළඟට අපිට තියෙන්නේ ජාතික ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම. එතකොට අපි කතා කරා මුදල් නීති පනත යටතේ රට තුල මුදල් නිකුත් කිරීමට එකම බලය තියෙන ඒකාධිකාරය තමයි ශ්‍රී ලංකා මහා බැංකුව කියලා. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුව තමන්ගේ දේශීය හා විදේශීය වත්කම් පදනම් කරගෙන මේ මුදල් නිකුත් කිරීම සිදු කරනවා. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුව තමයි මේ මුදල් නිකුත් කරනකොට ඒකට ඒ නිකුත් කළ යුතු ප්‍රමාණය ඊළඟට මෝස්තරය ඒට තියෙන security features යනාදිය තීරණය කරන්නේ. එතකොට අපි වර්තමානයේ ගත්තම වටිනාකම් 9කට මුදල් නෝට්ටු නිකුත් කරලා තියෙනවා නේ. එතකොට අපි දකිනවා රුපියල් 10 20 50 100 200 500 1000 2000 5000 යනාදි වශයෙන් මුදල් නෝට්ටු නිකුත් කිරීම දක්නට ලැබෙනවා. ඒ වගේම කාසි නිකුත් කිරීම දක්නට ලැබෙනවා වටිනාකම් 10ක් දක්වා. නමුත් අපි දන්නවා කාසි නම් අපිට හොයාගන්න එහෙම ලේසි වෙන්නේ නැහැ. උඟක් කාසි තියෙන්නේ එක්ක පින් පෙට්ටි වල නැත්නම් කැටවල් වල නේ. ඒතකොට මේ කාසි කියන එක හිඟයක් අපිට දක්නට ලැබෙනවා. ඒකට කාලයකට ඉස්සර මේ කාසි එකතු කිරීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කරා අපිට දක්නට ලැබෙනවා. එතකොට මේ මුදල් නෝට්ටු මුද්‍රණය වංචනිකව සිදුවීම වැළැක්වීමට මහා බැංකුව විවිධ security features මේ මුදල් නෝට්ටු වල හඳුන්වා දීලා තියෙනවා. ඒවා අපි ගිය සතියේ ඔබට මම පෙන්නුවා ඒක කොහෙන්ද ඔබ හොයා ගන්නට පුළුවන් කියලා. එතකොට මහා බැංකුවේ ප්‍රධාන අරමුණක් තමයි වර්තමානයේදී පිරිසිදු නෝට්ටු clean notes කියන අරමුණ. එතකොට ඔබට දකින්නට ඇති කාලයකට පෙර අපිට මේ posters එහෙම ගහලා communication එකක් ගියා මේ මුදල් නෝට්ටු විකෘති කරොත් ඒ විකෘති මුදල් නෝට්ටු බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා කියලා. මතක තියාගන්න මුදල් නෝට්ටු විකෘති කරනවා කියන්නේ දඬුවම් ලැබිය හැකි වරදක්. right ඔබට නිකන් විහිළුවටවත් මුදල් නෝට්ටුවක් අරන් ඉරන්න මුදල් නෝට්ටුවක ඉරි අඳින්න ඒවා කරන්න බෑ. ඒවා කරොත් ඔබට ඒ සඳහා දඬුවම් කිරීමට හැකියාව තියෙනවා. ඒතකොට දඬුවම් ලැබිය හැකි වරදක්. ඒතකොට මුදල් නෝට්ටුවක් කියන්නේ ඉතාමත් පරිස්සමෙන් පාවිච්චි කළ යුතු දෙයක් හැටියට තමයි දකින්නේ. ඒ නිසා මේ මුදල් නෝට්ටු වල ඉරි ඇඳලා ඒවයි කේක කතා ලියලා හාට් ඇඳලා මේවා කරන්න එපා කියන එක මේ කමියුනිකේෂන් හරහා ගෙනිච්චා. එහෙම මුදල් නෝට්ටු තිබ්බොත් ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට එහෙම නැත්නම් ඒ මුදල් නෝට්ටු නැවත වෙනත් හොඳ මුදල් නෝට්ටුට හුවමාරු කර ගැනීමට මහා බැංකුව අවස්ථාව ලබා දුන්නා. එතකොට right ඒ ටික තමයි මේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මාතක තියාගන්න මේ අට අතරව මහා බැංකුව සමරු කාසි නිකුත් කිරීම යනාදී කටයුතු සිදු කරන. ඊළඟ කාර්යය තමයි ආර්ථික දත්ත සම්පාදනය හා බෙදා හැරීම. එතකොට අපි දන්නවා මහා ජනතාවට තමන්ගේ තීරණ ගැනීමට ප්‍රොජෙක්ට් රිපෝර්ට්ස් කරන්න එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරික තීරණ ගැනීමට විශ්වාසවන්ත
දත්ත ගබඩාවක් දත්ත තියෙන තැනකට යන්න ඕනේ. රිලයබල් ইনফরমේෂන් සෝස්. රයිට්. රිලයබල් සෝස්. ඇයි විශ්වාසවන්ත කියන්නේ නැත්තම් දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා මේ රටේ උද්ධමනය මෙච්චරයි. තව කෙනෙක් කියනවා නෑ ඒක නෙමෙයි මෙච්චරයි. තව කෙනෙක් කියනවා ආර්ථික වර්ධන වේගය දැන් මෙච්චරයි. තව කෙනෙක් නෑ ඒක නෙමෙයි. එහෙම විවිධ අයට විවිධ ප්‍රකාශ කරන්න පුළුවන් විවිධ රිසර්ච් කරන්න පුළුවන්. ඉතින් මේ එහෙම වුණොත් එහෙම හරි තැනක් නෑනේ මේ හොයාගන්න. එහෙම මෙන්න මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට මහජනයාට අවශ්‍ය ආර්ථික තොරතුරු බෙදා හැරීමට අවශ්‍ය දත්ත රැස් කිරීම සහ සම්පාදනය කිරීම සිදු කරනවා. එතකොට ඔබට පුළුවන් මහ බැංකු වෙබ්සයිට් එකට ගිහිල්ලා මහ බැංකු වාර්තා පරිශීලනය කරලා තමන්ට අවශ්‍ය තොරතුරු විශ්වාසවන්තව ලබා ගැනීමට ඒ හරහා තමන්ගේ කටයුතු සිදු කරගෙන යාමට. එතකොට මේ විවිධ විවිධ සමීක්ෂණ පැවැත්වීම රිසර්ච් කරලා මේ වගේ දේවල් කරලා මේ දත් එක් රැස් කරලා ඒ අවශ්‍ය සංඛ්‍යා ලේඛන දත්ත වාර්තා මහා බැංකුව විසින් සපයනවා. ඒතකොට මහා බැංකුව විසින් සපයල ඉතාමත් වැදගත්ම වාර්තාවක් ලෙස තමයි වාර්ෂික වාර්තාව හඳුන්වන්නේ. ඒ වාර්ෂික වාර්තාව මම හිතන්නේ එක පරිච්ඡේදයක් ඔබට අපි ෂෙයා කරා ගිය සතියේ. මේ වාර්ෂික වාර්තාව කියවුවොත් ඔබට ආර්ථිකය පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් ලබා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒට අමතරව ඔබ මහා බැංකු වෙබ්සයිට් එකට ගියොත් විවිධ ප්‍රකාශන විශාල ප්‍රමාණයක් අපිට දක්න ලැබෙනවා. සංඛ්‍යා ලේඛන අපිට දක්න ලැබෙනවා. මේවා ඔබට ඉතාමත් රිලයබල් එහෙම නැත්නම් විශ්වාසදායි තොරතුරු හැටියට භාවිතා කරන්නට පුළුවන් තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී තීරණ ගැනීම සඳහා. ඒ වගේම මේවා රජය විසින් තමන්ගේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී එහෙම නැත්නම් සකස් කිරීමේදී එම තොරතුරු භාවිතයට ගන්න. එතකොට විශ්වාසදායක ලෙස ආර්ථික දත්ත සම්පාදනය හා බෙදා හැරීමත් ශ්‍රී ලංකා මහා බැංකුවේ මූලික කාර්යයක්. ඊළඟ කාර්යය තමයි රජය සහ එහි නියෝජිතයන්ගේ බැංකු කරු ලෙස කටයුතු කිරීම. ඊළඟට රාජ්‍ය සුරක්කුම්පත් සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ වාණිජ බැංකු නොවන ප්‍රාථමික වෙළඳුන්ට ජංගම ගිණුම් පහසුකම් ලබා දීම. අපි දන්නවා දැන් අපි අපිට තියෙන බැංකු තමයි සාමාන්‍ය බලපත්‍රලාභී විශේෂිත බැංකුව වාණිජ බැංකු. ඒවයි අපි අපේ ගිණුම් පවත්වාගෙන යනවා. එතකොට රජයේ ගිණුම් කොහෙද පවත්වාගෙන යන්නේ? අමාත්‍යාංශවල ගිණුම් කොහෙද පවත්වාගෙන යන්නේ? මහා භාණ්ඩාගාරයේ ගිණුම් කොහෙද පවත්වන්නේ? රාජ්‍ය නියෝජිත ආයතනවල ගිණුම් කොහෙද පවත්වන්නේ? මේවා මේ ගිණුම් පවත්වාගෙන යාම මහා බැංකුව විසින් සිදු කරනවා. එතකොට රජයේ බැංකු කරු හැටියට මහා භාණ්ඩාගාරයේ ගිණුම්, ඒ වගේම අමාත්‍යංශවල රජයේ නියෝජිත ආයතනවල ගිණුම් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පවත්වාගෙන යාම දක්වන ලැබෙනවා. right? ඊළඟට තව දෙයක් තමයි දැන් මුදල් නීති පනත මගින් මහා බැංකුවට පොඩි ප්‍රොවිෂන් එකක් දීලා තියෙනවා. දැන් අපි දන්නවා අපිට හැම කිසි හදිසියක් ඇති වුණොත් අපි බැංකුවට ගිහිල්ලා OD එකක් ඉල්ලනවා. නේ අත්තිකාරමක් ඉල්ලනවා. එහෙම නැත්නම් පොඩි ණයක් ඉල්ලනවා. දැන් රජයටත් පුළුවන් මේක කරන්න මහා බැංකුවට ඇවිල්ලා. එතකොට රජය තමන්ගේ ආදායම වර්ෂයේ ආදායම හැටියට තක්සේරු කරන මුළු රාජ්‍ය ආදායමෙන් 10%ක් දක්වා අත්තිකාරමක් ලබා දීමට මුදල් නීති පනත මගින් ශ්‍රී ලංකා මහා බැංකුවට බලය ලබා දී තියෙනවා. right? right. මේ ආකාරයට අපි මහා බැංකුවේ තවත් මූලික කාර්යයක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන් රජය සහ එහි නියෝජිතයන්ගේ බැංකු කරු ලෙස කටයුතු කිරීම. එතකොට මේ අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ මූලික කාර්යයන් අපි හඳුනා ගන්නවා. මූලික කාර්යයන් 9ක් අපි හඳුනා ගත්තා. ඊළඟට අපිට තියෙනවා මහා බැංකුවේ නියෝජිත කටයුතු. එතකොට මූලික කාර්යයන්ට අමතරව විවිධ නියෝජිත කටයුතු ඔය විසින් සිදු කරනවා. එතකොට මහා බැංකුව අපි හඳුනා ගන්නවා රජයේ ෆිස්කල් නියෝජිතයා ලෙස. එතකොට ෆිස්කල් නියෝජිතයා ලෙස අපි හඳුනාගන්නේ ඔය රජය වෙනුවෙන් ඔහු ණය කටයුතු සිදු කිරීමේදී දායකත්වයේ දැක්වීම. එතකොට ණය කළමනාකරණය කිරීම, එතකොට ණය ලබා ගැනීමට කටයුතු කිරීම, ණය ගෙවීම සහ ඒ පිළිබඳව රෙකෝඩ්ස් පවත්වාගෙන යන දි කටයුතු රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කරනවා. right?
එතකොට අපි දන්නවා පළවෙනි එක ගත්තොත් රාජ්‍ය ණය කළමනාකරණය. එතකොට මුදල් නීති පනතේ ප්‍රතිපාදන වලට අනුව තමයි මෙතනදී කටයුතු කරන්නේ. එතකොට රජය වෙනුවෙන් ණය ලබා ගැනීම කොහොමද ලබා ගන්නේ? භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, සංවර්ධන බැඳුම් කර යනාදී වශයෙන් විවිධ උපකරණ නිකුත් කරනවා. මේක කරන්නේ අනුමත සීමාවන් වලට යටත්ව, අනුමත සීමාවන් වලට යටත්ව රජය වෙනුවෙන් මේ ආකාරයට විවිධ මුල්‍ය උපකරණ නිකුත් කරමින් මහා බැංකුව විසින් මුදල් රැස් කිරීම සිදු කරනවා. ඊළඟට ඒවා රජයේ ගිණුමේ තැන්පත් කිරීම, ඊළඟට අදාළ ණය පිළිබඳ තොරතුරු පවත්වාගෙන යමින් නියමිත කාලයේදී මැචුව වෙනකොට ඒවා ගෙවීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යයක්. එතකොට රයිට්. එතකොට අපිට ප්‍රධාන වශයෙන්ම දක් ලැබෙනවා භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත් ඔවුන් නිකුත් කරන්නේ වසරකට වඩා අඩු ණය ලබා ගැනීම සඳහා. ඊළඟට භාණ්ඩාගාර බැඳුම් කර වසරකට වඩා වැඩි දීර්ඝ කාලීන ණය ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම රජයේ ව්‍යාපෘති සිදු කිරීමට දීර්ඝ කාලීන ප්‍රොජෙක්ට්ස් සිදු කිරීමට භාණ්ඩාගාර බැඳුම් කර හරහා ණය ලබා ගැනීම දක්න ලැබෙනවා. ඒ වගේම අපි මෑත කාලයේදී තහන් ලැබුණු ප්‍රචලිත එකක් තමයි මේ සංවර්ධන බැඳුම් කර ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් කියන එක. ඒතර මේවා නිකුත් කරලා විදේශ විනිමය සොයා ගැනීමට කටයුතු කරනවා. ඊළඟ එක තමයි විදේශ විනිමය කළමනාකරණය. එතකොට රජයේ නියෝජිතයා ලෙස විනිමය පනතේ විධිවිධානයන්ට අනුකූලව විදේශ ගනුදෙනු කළමනාකරණය කිරීමත් මහා බැංකුව විසින් සිදු කරනවා. එතකොට විදේශ ගනුදෙනු සඳහා අවසර ලබා දීම, ඊළඟට ප්‍රාග්ධන ගිණුම, ජංගම ගිණුම මේවා පිළිබඳව නියාමන කටයුතු සිදු කිරීම යනාදිය අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම විදේශ විනිමය රෙගුලාසි සකස් කිරීමේ අවශ්‍යතාවය අනුව රටේ කටයුතු කිරීම මහා බැංකුවේ ක්‍රියාකාරීත්වය. ඒතකොට විදේශ විනිමය කළමනාකරණය රාජ්‍ය වෙනුවෙන් සිදු කරනවා මහා බැංකුව විසින්. ඊළඟට සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු ලෙසත් රජය වෙනුවෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. එතකොට අපි දන්නවා සේවක අර්ථසාධක අරමුදල තමයි ලංකාවේ තියෙන විශාලතම විශ්‍රාමික අරමුදල. එතකොට මේ අරමුදලේ එකතු වෙන මුදල් ලබා දෙනවා යම්කිසි කාලයකට පස්සේ පුද්ගලයා විශ්‍රාම යනකොට ඔහුට ඒ විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා. එතකොට මේකේ හැම තැනම හැම ඕනෑම රජයේ හෝ වේවා ඔබ පෞද්ගලික හෝ වේවා වැඩ කටයුතු කිරීමේදී මේ අර්ථසාධක අරමුදලට මුදල් එකතු වෙනවා. ඒ අනුව රටේ විශාලතම විශ්‍රාම අරමුදල කුමක්ද කියලා අහුවොත් අපි දකින්නේ සේවක අර්ථසාධක අරමුදල. එතකොට මේ සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු හැටියට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව, right? එතකොට මේ යටතේ ඔවුන් මේ අදාළ මුදල් ආයෝජනය කිරීම, සුරක්ෂිතව පවත්වාගෙන යාම, ගෙවීම් කිරීම මේ සියල්ල හැන්ඩල් කරනවා. එතන මේක කරන්නේ රජය වෙනුවෙන් රජයේ නියෝජිතයා හැටියට. ඊළඟ තමයි මූල්‍ය අන්තර්ගත භාවය පිළිබඳව පහසුකම් සැපයීම. දැන් අපි දන්නවා මේ රටේ හැම තැනම එක වගේ මේ මූල්‍ය ක්‍රමයට පුද්ගලයන්ට ශේෂ්ත්‍රවලට මේ එක්ස්පෝස් වෙන්නේ. එහෙමත් නැත්නම් සේවා ලබා ගැනීමට හැකියාව නැහැ. එතකොට අපි මේ කොළඹ ප්‍රදේශයේ ගත්තොත් අපිට හුඟක් වෙලාවට හරි ලේසියෙන් බැංකුවකට යන්න, ලෝන් එකක් ගන්න, මේ වගේ දේවල් කරගන්න හැකියාව තිබුණත් ගම්වලට යනකොට, දුෂ්කර පළාත්වලට යනකොට ඒ පළාත්වල මූල්‍ය ආයතන සමග ඇති සම්බන්ධය, මූල්‍ය ආයතනවලින් ලබා දෙන සේවා ලබා ගැනීමට ඇති හැකියාව ඉතා අඩු මට්ටමක තමයි පවතින්නේ. එතකොට රජයේ වෙනුවෙන් මේ මූල්‍ය ක්‍රමයට ප්‍රවිෂ්ඨ වීමට ජනතාවට ඇති අවස්ථාව වැඩි කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරනවා. එතකොට මේ හරහා ජනතාව මූල්‍ය ක්‍රමය පිළිබඳව, එහෙමද මූල්‍ය ක්‍රමයේදී මූල්‍ය ආයතන ලබාගත හැකි සේවාවන් පිළිබඳව දැනුවත් කරලා අර අවිධිමත් මූල්‍ය ක්‍රමයන් වල ඉන්නේ නැතුව, يعني පොලි මුදලාලි ගාවට යන්න කරන්නේ නැත්නම් ඉඩ තියන්නේ නැතුව මේ
විධිමත් මූල්‍ය ක්‍රමයට ඕන්ව ඇතුළත් කර ගැනීම සඳහා මහා බැංකුව විවිධ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා right එතකොට ඒ වගේම විවිධ අංශ උදාහරණයකට කෘෂිකාර්මික අංශය සත්ව පාලනය මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ ශුද්‍ර මූල්‍ය අංශ වගේ මේ අංශයන් වලට අවශ්‍ය අරමුදල් ලබා දීලා ඒවායේ ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමට මේදී උත්සාහ කරනවා මොකද මේ අංශයන් වලට සාමාන්‍යයෙන් මූල්‍ය ආයතනය ණය ලබා දීමට මැලි වෙනවා right මොකද මේකේ තියෙන අවදාන ඉහළ අවදානම නිසා right එතකොට මේ අංශ වලට ඒ අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය දේවල් කරන්න මේ මහා බැංකුව ප්‍රතිපත්ති සෑදීම පෙළඹවීම වැනි කාරණා සිදු කරනවා ඒ වගේම මේ විශේෂයෙන්ම මිනිසුන්ගේ මූල්‍ය සාක්ෂරතා ඥානය වර්ධනය කිරීමට මහා බැංකුව කටයුතු සිදු කරනවා මේ හරහා මේ දුෂ්කර පළාත්වල එහෙම නැත්නම් මේ මූල්‍ය පද්ධතියට ප්‍රවේශ වීමට අවස්ථාවක් නැති ප්‍රවේශ වෙලා වැඩ කර ගැනීමට අවබෝධයක් නැති ඒ වගේම මූල්‍ය පද්ධතිය එතරම් කැමැත්තක් නොදක්වන නමුත් අවදානම වැඩි ශාස්ත්‍රවල ඉන්න අයට මේ මූල්‍ය පද්ධතියේ සේවා ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට ෆැසිලිටේටර් කෙනෙක් හැටියට මේ මහා බැංකුව කටයුතු කරනවා right අර මේ හරහා මේ මූල්‍ය පද්ධතියට සෑම දිනාම එකතු කර ගැනීම එහි ඇති සේවා ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දීම හරහා මේ මූල්‍ය පද්ධතියට ජනතාවගේ දායකත්වය ලබා ගැනීම ඒ වගේම ජනතාවට ඒ අවස්ථාව ලබා දීමට මහා බැංකුව විශාල කාර්යභාරයක් ඉටු කරනවා ඊළඟට දෙයක් තමයි රජය වෙනුවෙන් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන මුදල් සැපයීම වැළැක්වීම හඳුනා ගැනීම පරීක්ෂා කිරීම නීති හමුවට ගෙන ඒමට මූල්‍ය බුද්ධි සේවා සැපයීම දොර අපි දන්නවා 2006 වර්ෂයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මහා බැංකුව ඇති කරනවා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය right එතකොට මේ සඳහා 2006 අංක 6 දරන මූල්‍ය ගණඳුනු වාර්තා කිරීම බීමේ පනත අපි කියන ෆයිනෑන්ෂල් රිපෝර්ටිං ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් ඇන්ඩ් රිපෝර්ටිං ඇක්ට් ප්‍රතිපාදන වලට අනුකූලව තමයි මේක ගේන්නේ එතකොට මේ මූල්‍ය බුද්ධි ඒකකය ක්‍රියාත්මක කිරීම හරහා රට තුල සිදුවෙන ගණඳුනු පිළිබඳව අධ්‍යයනය කිරීම ඒ හරහා යම්කිසි සැක කටයුතු ගණඳුනුවක් සිදු වෙනවා නම් ඒ සැක කටයුතු ගණඳුනු පිළිබඳව විමර්ශනය කිරීම සිදු කරනු ලබනවා right ඒ වගේම මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් සමග ඉතාමත් හෑන්ඩ් ඉන් හෑන්ඩ් එහෙම නැත්නම් සහයෝගයෙන් කටයුතු කිරීමට මේ මූල්‍ය බුද්ධි ඒකකයේ ක්‍රියාත්මක කරනවා right දොර අද අපි දන්නවා අපේ බැංකුවේ වුණත් යම් කිසි ආකාරයකට සැකසහිත නම් මූල්‍ය බුද්ධි ඒකකයෙන් අපිට එවනවා ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් එකෙන් යම් යම් පුද්ගලයන්ගේ ගිණුම් පිළිබඳව වාර්තා සපයන්න තොරතුරු සපයන්න කියලා right යන්න මේ වගේ වෙලාවට අපිට බෑ මේ ඒ පුද්ගලයන්ට ඒක කියන්න ඒක කොන්ෆිඩෙන්ෂියලි තියාගෙන ඒ තොරතුරු සැපයීම සිදු කරන්නට ඕනේ එතකොට මූල්‍ය බුද්ධි ඒකකය ඒ සැක කටයුතු ගණඳුනු පිළිබඳව අධ්‍යයනය කරනවා මේ ගණඳුනු ත්‍රස්තවාදයේ මුදල් සැපයීම සඳහා කරන දේවල්ද එහෙම නැත්නම් හොර සල්ලි එහෙම නැත්නම් අපි කියනවා වංචනික ක්‍රමවලින් සහ අයථා ක්‍රමවලින් උපයාගත් මුදල් ගණඳුනුද මේ සිදු වෙන්නේ මේ ආදි වශයෙන් ඔවුන් ඒ අධ්‍යයනය කිරීම සිදු කරනවා ඉතින් ඔවුන් ඒ තොරතුරු බෙදා ගැනීම සිදු කරනවා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරමින් ඉතින් මේ ආකාරයට ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මුදල් විශුද්ධිකරණය අපි කියනවා මනි ලොන්ඩරින් right සහ ත්‍රස්තවාදීන මුදා සැපයීම වැළැක්වීම හඳුනා ගැනීම පරීක්ෂා කිරීම සහ නීති හමුවට ගැනීම සඳහා මූල්‍ය බුද්ධි සේවා සැපයීම කරනවා right ඒක අපි දන්න හැම බැංකුවකම මේ මූල්‍ය බුද්ධි අංශයට රිපෝට්ස් යවනවා ඒ රිපෝට්ස් අධ්‍යයනය කරලා තමයි ඔවුන් මේ කටයුතු සිදු කරන්නේ. ඒ වගේම වෙනත් ආකාරයකට ඔවුන් යම් කිසි තොරතුරක් ලැබුණොත් යම් කිසි සිදු වෙනා වූ මූල්‍ය අකටයුත්තක් සම්බන්ධයෙන්
එහෙම නැත්නම් මුදල් විසුද්ධිකරණය ත්‍රස්තවාදීන මුදල් සැපයීම පිළිබඳව ඕනේ පිළිබඳව අධ්‍යයනය කරලා මූල්‍ය ආයතන සමග මූල්‍ය වෙළඳ පොළවල් සමග තොරතුරු ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමු. මේ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙනුවෙන් සිදු කරනවා. එතකොට මහ බැංකුවේ නියෝජිත කටයුතු හැටියට අපිට මේවා හඳුනා ගන්නට පුළුවන්. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම කතා කළා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික කාර්යයන් ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිත කටයුතු. දැන් මේක අපිට මේ සාකච්ඡාව සිදු කරද්දී මූලික කරුණු විතරයි මම කතා කරන්නේ. මේ පිළිබඳව ඔබට වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන් මහ බැංකු වෙබ්සයිට් එකට ගිහිල්ලා. right? ඒක ඔබට පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මෙතන about කියන එකේ. එහෙම නැත්තම් සිංහලෙන් අපි ගත්තොත් මෙතන තියෙනවා महा बैंकुए समस्त विग्रह बैंकु इतिहास दैक्म मेहवर गुणांग अरमुन कार्य कार्य गियाम मे पी बंद नोट का लोक मेक अध्ययन करोट मे दैंग अभी साकच्चा से दुकर मे वेबसाइट मे अणिकुत सियाल लबागन पुलवा तो समस्त विग्रह बैंकु इतिहास पी बंद बलागन पुलवा ඊළඟට මෙතන තියෙනවා මේ විවිධ දේවල් ඔබට ක්ලික් කරලා යන්න විවහාර මුදල් කෞතුකාගාරයන් පත්‍ය අවලෝකනය සංවත්සර සැමරුම් වෙළුම ඊළඟට ඔබට පුළුවන් දැක්ම මෙහෙවර ගුණාංග පිළිබඳව බලන්න ඊළඟට අරමුණු පිළිබඳව බලන්න මෙදී ඊළඟට කාර්ය මෙයා කාර්යයට ඔබට මේ මහ බැංකු වෙබ්සයිට් එක පරිශීලනය කරලා මේ පිළිබඳව මේ අපි කතා කරපු දේවල් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීමට හැකියාව පවතිනවා. ලින්ක් එක ගෙවන්න. ලින්ක් එක ගෙවන්න. सिंगल लिंक मैं इंग्लिश प्रेजेंटेशन चट पे टग्गा කතා කරන්න. ඒකට මට උත්තර දෙන්න වායක බලන්න පුළුවන්. හරි. ඊට අපි මේ කතා කරේ මේ ප්‍රධාන කටයුතු right අපි ඊළඟට යමු අනිකුත් මාතෘකාවලට විනාඩියක් දෙන්න මට. right මහා බැංකුවේ කාර්යයන් කියලා තියෙන කැලෙත් link එක මම ඔබට එවුවා. හරි. ඒකට අනික් ඒවා කෙසේ වන්නේ වී නමුත් ඔබ මේ මහා බැංකුවේ කාර්යයන් පිළිබඳව යම් කිසි අවබෝධයක් ලබාගෙන තිබිය යුතු විභාගය සඳහා ඒක තමයි හුඟක් වැදගත් වෙන්නේ. හරි. ඒකර ප්‍රධාන වශයෙන් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මහා බැංකුවේ සාර විචක්ෂණ අධීක්ෂණය කියන්නේ කුමක්ද? right? එහෙම නැත්නම් අපි ඇහුවොත් එහෙම මහා බැංකුව විනිමය අනුපාත ප්‍රතිපත්තිය නැත්නම් විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ කවුද? महा बैंक मूल्य प्रतिपत्ति पद्धति अधीक्षण पहादन शुद्र विचक्षण रेगुलासी शुद्र विचक्षण आवेक्षण कुमक
මේ වගේ මේ ප්‍රශ්න ඇහුවම ඒවට අවශ්‍ය මේ උඟක් පොඩි පොඩි ප්‍රශ්න ගොඩකට අවශ්‍ය දේවල් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා මේක පොඩ්ඩක් කියවලා ඒ පිළිබඳව දැනුම ඔබ ලබා ගත යුතුයි. රයිට්. එහෙමනම් අපි ඉතුරු කොටස සාකච්ඡා කරන්නට යමු. රයිට්. දැන් මෙහෙම කතාවක් තියෙනවා. දැන් අපි කියනවා මහා බැංකුව මේ මහා බැංකුව කියන්නේ සාමාන්‍ය මූල්‍යආයතනයකට වඩා ටෝටලි වෙනස් එකක්. ඒත් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය බැංකුවක් සාමාන්‍ය මූල්‍යආයතනයක් මේගොල්ලෝ රජයේ එක්ක ඍජුව ගනුදෙනු කරනවා නේ. සෝරි මහා ජනතාව සමග ඍජුව ගනුදෙනු කරනවා. ඒතර මහා ජනතාවට ඒකට යන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, account හරින්න පුළුවන්, loans ගන්න පුළුවන්. මෙයා සමග මෙයා කරන මහා ජනයක ඍජුව ගැටෙමින් ව්‍යාපාර කටයුතු කරනවා. නමුත් මහා බැංකුව ගත්තොත් අපිට පේනවා මහා බැංකුව මහා ජනතාව සමග ඍජුව ගැටෙන්නේ නැහැ. නෝ ඔබටයි මටයි ඕන ඕන වෙලාවට මහා බැංකුවට යන්න බෑ. මේ අපේ අවශ්‍යතා කියන්නේ අපිට account එකක් අරින්න, සල්ලි දෙන්න, සල්ලි ගන්න ඒවා කරන්න බෑ. එකම ඍජු ගනුදෙනුව තියෙන්නේ අර පොඩි කවුලුවක් තියෙනවා අපේ මේ කාසියා නෝට්ටු අපි දමු වෙන මාරු කර ගන්න ඕන නම් අපිට කවුරුන්ට ගිහිල්ලා මාරු කර ගන්න පුළුවන්. එච්චර තමයි. ඒ අරින්නේ මේ ලොකු කිසිම ඍජු සම්බන්ධයක් නැහැ මහ ජනතාවත් එක්ක ශ්‍රී ලංකා මහා බැංකුව. නේද මහා බැංකුවේ ගනුදෙනු කරුව වෙන්නේ විශේෂයෙන්ම රජය බැංකු මූල්‍ය ආයතන. එමනම් මහා බැංකුව කායකද ඍජුව ගනුදෙනු කරන්නේ රජයේ එක්ක බැංකුව එක්ක සහ මූල්‍ය ආයතනත් එක්ක. ඒ අරින්නේ මේ සාමාන්‍ය මහ ජනතාවත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. එතකොට මේක ඇවිල්ලා මේ මූල්‍ය ආයතනයකුයි මහා බැංකුවේ තියෙන ප්‍රධාන වෙනස්කම. ඇත්තමයි ඇයි හිතෙන්න පුළුවන් මේ මහා බැංකුව කියන එක මහා ජනතාවට සේවයක් කරන්නේ නැහැ හැම ලොකුවට කියලා. නමුත් එහෙම හිතුවොත් ඒක වැරදි. මහා බැංකුව වක්‍රාකාරව මහා ජනතාවට විශාල සේවයක් කරනවා. අපි ඒක උදාහරණයක් අරගෙන බලමු. උදාහරණ කිහිපයක්. අය කාසියා නෝට්ටු නිකුත් කිරීම. මේ මහා ජනතාවගේ ආර්ථික ගනුදෙනු පහසු වෙලා තියෙන්නේ සහ ඔවුන්ට මේ මුදලේ කරන කාර්යයන් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කාසියා නෝට්ටු නිකුත් කිරීම මගින්. ඒ වගේම මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා උද්දමනය පාලනය කරලා ආර්ථික සංවර්ධනය ඇති කරනවා. ඒ හරහා මහා ජනතාවට හොඳ ජීවන තත්ත්වයක්, හොඳ ලයිෆ් කන්ඩිෂන් එකක් හරි ලබා ගැනීමට ඒ අවශ්‍ය උපකාරය සිදු කරනවා. එතකොට අපි දන්නවා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා උද්දමනය පාලනය කරපුවාම මිනිස්සු අතරේ තියෙන සල්ලිවල අගය ස්ථාවරව තියාගන්න පුළුවන්, ක්‍රය ශක්තිය ස්ථාවරව තියාගන්න පුළුවන්. අනිත් පැත්තෙන් උද්දමනය අඩුවීම තුළ ඇතිවන යහපත් වාතාවරණය තුළ ආයෝජකයෝ ඇවිල්ලා ව්‍යාපාරිකයෝ තව ව්‍යාපාර වැඩි දියුණු කරලා ආර්ථිකය සංවර්ධනය වෙනවා. ඒ හරහා ඔන්න මහ ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් අවස්ථාවක් ලබා ගැනීමට උපකාරයක් ලැබෙනවා. එතකොට මහා බැංකුව දැන් ඔබට පේනවා මේ ඍජුව ගනුදෙනු නොකරට මහා බැංකුවේ ක්‍රියාකාරීත්වය ජනතාවට ඍජුව බලපාන. ඊළඟට මහා බැංකුව තමයි අපි කියව විදේශ සංචිත කළමනාකරණය සිදු කරන්නේ. එතකොට විදේශ සංචිතව ඉතාමත් ප්‍රූඩන්ට් ලෙස මන්දත්ත විචක්ෂණශීලීව කළමනාකරණය කරලා රටේ ජාත්‍යන්තර ගෙවීම් පියවීමට ඇති හැකියාව තහවුරු කරලා විශ්වාසය රට කෙරෙහි ඇති කර ගැනීමත් මහා බැංකුවේ කාර්යය. ඒතර ළඟදී අපි දැක්කා විශාල ණය මුදලක් අපිට ගෙවන්න තිබ්බා. මේ මහා බැංකුව ඉතාමත් හොඳින් තමන්ගේ රිසර්ව්ස් කළමනාකරණය කරලා ඒ ණය මුදල නියමිත දිනේට පෙර ගෙවා දැමීමට හැකි ආකාරයට කටයුතු කරා. ඉතින් ඒ අනුව මේවා නිකන් වෙන්නේ නැහැ. මේ මහා බැංකුවේ තිබෙනා වූ දක්ෂතාවය සහ ඔවුන් ඒක නිසි පරිදි කළමනාකරණය කරපු නිසා තමයි ඒ කරන්නට පුළුවන්. ඒතර මේ විදේශ සංචිත කළමනාකරණය කියන ඉතාමත් වගකීම් සහිත කාර්යයක්. එය රටේ රෙපියුටේෂන් එක, එහෙම නැත්නම් රටේ කීර්තිනාමය, රටේ තිබෙනා වූ ණය ගෙවීමට ඇති හැකියාව, ජාත්‍යන්තර ගනුදෙනු කිරීමට ඇති හැකියාව සහ රට පිළිබඳව ජාත්‍යන්තරයේ ඇති විශ්වාසය වර්ධනය කිරීමට වැදගත් වෙනවා. ඒ තුළ
අනිකුත් විදේශ බැංකු අපිත් සමග ගනුදෙනු කිරීමේදී ඊළඟට ආයෝජකයෝ අපිත් සමග ගනුදෙනු කිරීමේදී විදේශීය වෙළෙන්දන් අපිත් සමග ගනුදෙනු කිරීමේදී රට කෙරෙහි ඇති විශ්වාසය වර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා. ඒ තුල සමස්තයක් වශයෙන් සියලුම ආර්ථික කටයුතු කරන පුද්ගලයන්ට වාසියක් සැලසෙනවා. ඊළඟට මහබැංකුව තමයි මූල්‍ය ස්ථායීතාවය රැක ගැනීම සඳහා බැංකුවලට මූල්‍යායතන වලට නියාමන අධීක්ෂණ අවශ්‍යතා නිකුත් කරන්නේ. ඒ වගේම එම ආයතන වල ආරක්ෂාවට සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන්නේ. ඒකට අපි දන්නවා ඒක කරන්නේ ශුද්‍ර විචක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින්. ඒතර ඊට අමතරව සමස්ත මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව සඳහාත් මහා බැංකුව ක්‍රියාත්මක වෙනවා. සාර්ව විචක්ෂණ අවශ්‍යතා සාර්ව විචක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින්. ඒ අනුව මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය රැක ගැනීමට මහා බැංකුව කටයුතු කරනවා. එහෙම කටයුතු කිරීම තුළ ජනතාවගේ ආයෝජන සඳහා විශ්වාසවන්ත මූල්‍ය පද්ධතියක් ඔවුන් සකස් කරනවා. නැත්තම් අපි හිතමු මේ අපේ බැංකු කඩාගෙන වැටෙනවා නම් මූල්‍යයන් කඩාගෙන වැටෙනවා නම් මහ ජනතාවට ලොකු ප්‍රශ්නයක්. රයිට්. තමන්ගේ අතිරික්ත ධනය ඉතුරු කිරීමට ණය ලබා ගැනීමට රයිට්. එතකොට තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ලොකු ප්‍රශ්නයක් එදිනෙදා ගනුදෙනු වලට මේ මූල්‍ය පද්ධතිය ස්ථායී නැත්තම්. ඒත් මේ මූල්‍ය පද්ධතිය ස්ථායී වීම තුළ ජනතාවගේ එදිනෙදා ගනුදෙනු සහ එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීමට ඉතා විශාල රුකුලක් ලැබෙනවා විශ්වාසවන්ත. මේ අනුව බලනකොට අපිට පේනවා ඍජුව මහජනයා සමග සම්බන්ධ නොවුනට මහජනයාට ලොකු සේවයක් සිදු කරනවා ශ්‍රී ලංකා මහා බැංකුව විසින්. ඒතර මහා බැංකුව කියන්නේ මේ අපි දකින සාම්ප්‍රදායික මූල්‍ය ආයතනයක් හරි බැංකුවක් නෙමෙයි. ඒ විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය හරහා තමයි මහා ජනතාවගේ සුභ සිද්ධියට කටයුතු කරන්නේ. එතකොට එය සම්පාදනය කරගෙන ප්‍රතිපත්ති තුල මූල්‍ය ක්‍රමයේ යහපැවැත්ම සහ මූල්‍ය ක්‍රමයේ හරහා මහා ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට ඒ අනුව මහා බැංකුව කියන්නේ මූලික ප්‍රතිපත්ති සම්පාදකේ. එතකොට මේ ප්‍රතිපත්ති සම්පාදනය හරහා මහා ජනයාගේ සුභ සිද්ධියට මහා බැංකුව කටයුතු කරනවා. එපමණක් නෙමෙයි මතක තියාගන්න මේ ශ්‍රී ලංකා මහා බැංකුව මහා ජනතාව දැනුවත් කිරීමේ කාර්ය විශාල වශයෙන් ඉටු කරනවා. ඔවුන් විවිධ TV ප්‍රෝග්‍රෑම්ස් වලින් එමත්නම් වැඩමුළු පැවැත්වීම මගින් රයිට් ඊළඟට විවිධ ආටිකල්ස් පබ්ලිෂ් කරලා රයිට් ඒ වගේම විවිධ මේ රූපවාහිනී ගුවන් විදුලි වැඩසටහන් හරහා විශාල වශයෙන් මහා ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනවා. මේ මූල්‍ය පද්ධතියෙන් ලබා ගන්නේ කොහොමද සේවය කොහොමද මූල්‍ය පද්ධතියේ ආරක්ෂාකාරීව ක්‍රියාත්මක ක්‍රියා කරන්නේ කොහොමද හොඳ මූල්‍ය ආයතනයක් හඳුනගන්නේ කොහොමද ඔබගේ ආයෝජන වඩා සුරක්ෂිතව ආයෝජනය කරන්නේ මොනවද බලන්න ඕන දේවල් මේ අනදි වශයෙන් විශාල වශයෙන් මහා ජනතාව දැනුවත් කිරීමේ කාර්යනොත් මේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් කරනවා. ඒකත් විශාල මහජන සේවයක්. දේයනෝ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට උත්තර දෙන්නට පුළුවන් වෙනට ඕනේ. ගයි. ඔව්. ගයිනි මයික් එක ඔන් කරේ මොකක්ද තියන දහන්න. ප්‍රසන්ටේෂන් එක පේන්නේ නැහැ කියලා දාද දැන් පේනවද? ප්‍රසන්ටේෂන් එක පේනවා දැන් මේ දැන් අපි ආවා පළවෙනි කොටස ඉවර කරලා දෙවෙනි කොටසට පාඩම් අංක 7 දෙවෙනි කොටසට මේ 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 දැන් මේ දෙවෙනි කොටස සාදරුවනේ ඔයාලට දැන් පෙවුනද මේ මම මාරු කරපුවා හරි ඔකේ
රයිට් ඊළඟට අපි යනවා මූල්‍ය පද්ධති සමීක්ෂණයේ යටතේ පාඩම් අංක 7 දෙවෙනි කොටසට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව මූල්‍ය පද්ධති ස්ථාවරත්වය මූල්‍ය නියාමකයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ භූමිකාව මූල්‍ය ආරක්ෂණ ජාලය ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් වැඩසටහන පිළිබඳව තමයි අපි මේකෙදි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මොකද්ද මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියලා කියන්නේ? එතකොට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මූල්‍ය ආයතන. මොකද මූල්‍ය ආයතන? බැංකෝ, මුදල් සමාගම් සහ අනිකුත් මූල්‍ය ආයතන. මූල්‍ය වෙළඳපොළව. මුදල් වෙළඳපොළ, ණය වෙළඳපොළ, සුරැකීම්පත් වෙළඳපොළ, කොටස් වෙළඳපොළ. රයිට්? සහ ගෙවීම හා පියවීම පද්ධතිය. අර්බුදයකින් තොරව අකණ්ඩව ස්ථාවරව පවත්වාගෙන යාමට ඇති හැකියාව. තොර මේ මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල්, ගෙවීම හා පියවීම පද්ධති අර්බුදයකින් තොරව අකණ්ඩව අපට පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්නට ඕනේ කඩාවැටීමකින් තොරව. එතකොට මේ ස්ථායීතාවය කියන එක ඔබ හිතන්න එපා මේ එක මූල්‍ය ආයතනයක් කඩාගෙන වැටුණම ඔන්න ස්ථායීතාවය කැඩුනා කියලා. එහෙම එකක් නෙමෙයි. අපි මෙතනදී කතා කරන්නේ මේ తాවකාලික එක අසාර්ථක වීම, එක තැනක කඩාවැටීම, එහෙම එකක් නෙමෙයි අපි මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය කියලා කතා කරන්නේ. ඊට වඩා පුළුල් concept එකක්. ඒක මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය කියන්නේ අපි මූල්‍ය ක්‍රමය පුරා පැතිර යන බිඳවැටීමකින් තොරව. අනද මේ වචනේ වැදගත්. මොකද වචනේ? අපි කියනවා මේ පැතිර යන බිඳවැටීමකින් තොරව. ප්‍රශ්නයන් පීඩනයන් පැතිර යන. ප්‍රශ්නයන් පීඩනයන් හෝ අසාර්ථක වීම වලින් තොරව ක්‍රියාත්මක වීම. ඊළඟට කියනවා අපි දේශීය හෝ විදේශීය වශයෙන් ඇතිවන කම්පන සාර්ථක අවශෝෂණය කර ගනිමින් බැංකු අර්බුද, ව්‍යවහාර මුදල් හා ගෙවුම් ශේෂ අර්බුද වලින් තොරව ස්ථාවරව සිටීමට ඇති හැකියාව වේ. දැන් මේ ටික ඔබ ටිකක් විස්තරාත්මකව බලන්න ඕනේ. පළවෙනි එක තමයි කියනවා පැතිර යන බිඳවැටීමක් ගැන. පැතිර යන බිඳවැටීමක් කියන්නේ මොකක්ද? දැන් යම් කිසි මූල්‍ය ආයතනයක් කඩාගෙන වැටුනොත් ඒක එක බිඳවැටීමක්. ඒ ආයතනේ කඩාවැටුණා කියලා මේ මුළු පද්ධතියටම ඒකේ බලපෑමක් වෙන්නේ නැහැ සමහරක් වෙලාවට. දැන් පෞගිය කාලේ අපි දැක්ක යම් යම් මූල්‍ය ආයතන කඩාගෙන වැටෙනවා. එතකොට මේ මූල්‍ය ආයතනේ කඩාගෙන වැටෙනවා. එතනින් ඒක निराකරණය කරනවා. ඒක හැබැයි අනික් අයට පැතිරෙන්නේ නැහැ. නමුත් බැරි වෙලාවත් අපිට එක මූල්‍ය ආයතනයක් කඩාගෙන වැටෙනකොට අපි ඒ පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වා ඒ කඩාගෙන වැටීම තුළ මහජන විශ්වාසය බිඳ වැටලා තවත් එකක් කඩන් වැටිලා ඊට පස්සේ තවත් එකක් කඩාගෙන යන්න මේ විදිහට මූල්‍ය ආයතන කීපයකටම පැතිරිලා ගිහිල්ලා බැංකු වලට පැතිරිලා මේක පැතිරෙන්න පටන් ගත්තොත් ඔන්න මූල්‍ය පද්ධතිය හෙල්ලෙන්න පටන් ගන්නවා. දැන් අපි කාලයකට පෙර දැක්කා එකපාර එකපාරටම මේ গোল্ডන් කී එක කඩාගෙන වැටෙනවා. ඒකේ බලපෑම සෙලාන් එකට යන්න ගියා. ඊළඟට එහා පැත්තෙන් තව පොඩි පොඩි මූල්‍ය ආයතන කීපයක් කඩාගෙන වැටෙනවා. ඉතින් මේ වගේ දැන් ඒ වෙලාවේ ටක් ගාලා ඇවිල්ලා මහ බැංකුව මැදිහත් වෙලා ඒ පැතිර යාම නවත්ත ගත්තා. ඉතින් යම්කිසි වෙලාවක යම්කිසි පොඩි මූල්‍ය ආයතනයක් හෝ යම්කිසි බැංකුවක් කඩාගෙන වැටිලා ඒක නිසා තව තව ඒක පැතිර යන්න පටන් ගත්තොත් එහෙම අන්න අපි කියන ඔන්න පැතිර යන එක. ඉතින් ඒ කියන්නේ හරියට තුවාලේ ඔඩු දිවුවා වගේ. තුවාලයක් ඇති වුණොත් අපිට එතනට බෙහෙත් දාලා ඒක සනීප කරගන්න පුළුවන්. නමුත් තුවාලේ උඩු දිවුවොත් කකුල කපලා තමයි නවත්ත ගන්න වෙන්නේ නේ. තුවාල උඩු දිවුවොත් එහෙම ඔන්න ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා යම් කිසි තැනක යම් ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රධානම කාර්යය තමයි ඒ ප්‍රශ්නය මූල්‍ය පද්ධතිය තුළ පැතිරීමට අවස්ථාවක් නොදී ඒක නවත්වා ගන්න. එතකොට අපි කියන ඔන්න පැතිර යන බිඳ වැටීමක් නැහැ කියලා. පැතිර යන බිඳ වැටීමක් කියන්නේ එකක් වැටෙනකොට අනෙක් ඒවත් ඒ එකම අර්බුදයට ලක් වෙන. එතකොට පැතිර යන බිඳ වැටීමක් තමයි අපි අර්බුදයක් කියලා හඳුනගන්නේ.
මොකද මූල්‍ය පද්ධතිය අර්බුදයක් කියලා හඳුනගන්න අපි පැතිර යන බිඳ වැටීම. ඒක මූල්‍යආදලේ කඩා වැටෙන එක නෙමෙයි. එතකොට අපි කියනවා මෙහෙම දෙයක් ඊළඟට. දේශීය හා විදේශීය වශයෙන් ඇතිවන කම්පණ. ඒත් අපි දන්නවා දේශීය වශයෙන් යම් යම් කම්පණ ඇති වෙන්නට පුළුවන්. උදාහරණයක් ඇරෙට පසුගිය කාලේ ඇති වුණු පාස්කු ප්‍රහාරය. නේ? අපිට ඒක දේශීය කම්පනයක්. ඊළඟට මේ දැන් වර්තමානයේ ඇතිලා තියෙන වසංගත තත්ත්වය. නේද? ඒකට මේ රට තුල ආර්ථික කටයුතු වලට බලපෑම් එල්ල වෙලා ඒක මූල්‍ය පද්ධතියට අහිත කරන ලෙස බලපාන. එහෙම නැත්නම් විදේශීය කම්පන. ඒකට අපි දැක්කා ආසියානු මූල්‍ය අර්බුදය. ඊළඟට ලෝක මූල්‍ය අර්බුදය. නේද? යුරෝප රටවල් ඇමරිකාව හරහා පැතිර ගිය මුලින්ම ආරම්භ වෙලා පැතිර ගිය ලෝක මූල්‍ය අර්බුදය. අනිත් පැත්තෙන් නැගෙනහිර ආසියා වුණ රටවල් හරහා පැතිර ගිය ආසියානු මූල්‍ය අර්බුදය. දැන් මේ වගේ විදේශීය කම්පන විදේශීය ආර්ථිකයන් වල ඇතිවෙනා වූ ගැටලු තුල ඇතිවන කම්පන අපේ රටත් ගලාගෙන එන්න පුළුවන්. එතන අපි කියනවා සාමාන්‍යයෙන් ඇමරිකාවට හෙම්බිරිස්සාව හැදෙනකොට අපිට උණ සන්නිපාතය හැදෙනවා. එහෙම කියන්නේ. එතන අපේ ප්‍රධාන එක්ස්පෝර්ට් මාකට්ස් තියෙන්නේ US යුරෝප් පැත්තේ. තොර ඒ පැත්තවල වලට යම්කිසි කම්පනයක් ඇති වෙලා ආර්ථික කඩාවැටීමක් ඇති වුණොත් ඔන්න අපිට විශාල කම්පනයක් එනවා මේ අපේ රටට. ඒ නිසා මේ අපි ග්ලෝලිය වශයෙන් එකිනෙක හා බැඳී පවතින නිසා විදේශීය කම්පන වලට අපිට ගැලවෙන්නට බෑ. එහෙම මේ අපි ඉමුන් නෑ ඒවට. එහෙම නිසා මේ දේශීය වශයෙන් හරි විදේශීය වශයෙන් හරි කම්පන ඇති වෙන්න පුළුවන්. නමුත් මේ කම්පන සාර්ථකව අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නට ඕනේ මූල්‍ය පද්ධතියට. එහෙම අවශෝෂණය කරගත්තොත් බැංකු අර්බුදය ඇති වෙන්නේ නැහැ. බැංකු කඩාවැටීම තුළ ඇති වෙන බැංකු අර්බුදය. ඊළඟට ව්‍යවහාර මුදල් අර්බුදය. ඒ කියන්නේ එක්ස්චේන්ජ් විදේශ මුදල් හිඟවීම තුළ ඇති වෙනා වූ අර්බුදය. ඊළඟට මේ ගෙවුම් ශේෂ අර්බුදය. මේ ආකාරයේ විවිධ මූල්‍ය අර්බුද වර්ග ඇතිවීමකින් තොරව අපිට ඉන්නට පුළුවන්. එහෙම මේ දේශීය විදේශීය වශයෙන් ඇතිවන කම්පන සාර්ථකව අවශෝෂණය කරගෙන ඉන්න පුළුවන් නම් මූල්‍ය පද්ධතියට කඩා වැටීමකින් තොරව අන්න අපි කියනවා මූල්‍ය පද්ධතිය ස්ථාවරයි කියලා. මම අට හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වය කියන්නේ අපි මොකද්ද අදහස් කරන්නේ. මොකද අපි කියනවා පැතිර යන බිඳ වැටීමක් කියනු යම් කිසි ආයතනයක හෝ වෙළඳපොළ බිඳ වැටීමක් හේතුවෙන් මූල්‍ය ක්‍රමයේ වැදගත් තවත් ආයතන හා වෙළඳපොළවල් රාශියක් බිඳ වැටීම. මේ වගේ පැතිර යන බිඳ වැටීමකදී එදිනෙදා සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ බිඳ වැටි අර්බුදයට ලක් වෙනවා. සෑම බිඳ වැටීමක්ම මූල්‍ය අස්ථායීතාවයක් නොවන අතර මේක very important හරි. සෑම බිඳ වැටීමක්ම මූල්‍ය අස්ථායීතාවයක් වෙන්නේ නැහැ. එසේ බිඳ වැටීමක් කෙටි කාලයක් තුල මූල්‍ය ක්‍රමේ ආයතන සහ වෙළඳපොළවල් කරා පැතිර යයින. ඕ පැතිර යාමේ අවදානමක් පවතිනම් එය මූල්‍ය අස්ථායීතා තත්ත්වය. එතකොට හැම බිඳ වැටීමක්ම එහෙම වෙන්නේ නැහැ. නමුත් යම් කිසි බිඳ වැටීමක් කෙටි කාලයක් තුල ක්ලියර් හරි මූල්‍ය ක්‍රමේ අනෙක් ආයතන සහ වෙළඳපොළවල් මූල්‍ය ක්‍රමේ අනෙක් ආයතන සහ වෙළඳපොළවල් කරා පැතිර යයින. පැතිර යාමේ අවදානමක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපි කියන ඔන්න මූල්‍ය පද්ධති අස්ථායීතාවයක් ඇති වෙලා කියලා. එතකොට අපි ඉතිහාසය අරගෙන බැලුවොත් අපිට පේනවා විවිධ වකවානු වල විවිධ රටවල් වල මේ මූල්‍ය පද්ධති ගැටලු අර්බුද ඇති වෙලා තියෙනවායි කියලා. ඒක 2003 දී ආජෙන්ටිනාවේ දේශීය මූල්‍ය අර්බුදයක් ඇති වෙනවා. 1997-98 කාලේ ආසියානු මූල්‍ය අර්බුදය ඇති වෙනවා. මේ ආසියානු මූල්‍ය අර්බුදය විශේෂයෙන්ම නැගෙනහිර ආසියානු රටවල් ආශ්‍රිතව ඇති වෙන්නේ. තායිලන්තෙන් තමයි මේ අර්බුදය පටන් ගන්නෙ. එහෙම පටන් අරගෙන ඒක දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ෆිලිපීනය කරා පැතිර ගිහිල්ලා කලාපී අර්බුදයක් බවට පත් වෙනවා. ඊළඟ 2007-13 කාලේ ඇමරිකාව සහ යුරෝපය මුල් කරගෙන ඇති වුණු මූල්‍ය අර්බුදය. මේක අපි හඳුන්වනවා ලෝක මූල්‍ය අර්බුදය කියලා නේ. ඒතර මේ එක්තරා සුවිශේෂ තැනක් අපිට මතක තියාගන්නට ඕන ඉතිහාසය.
ඊළඟට 1994 95 කාලේ මෙක්සිකෝවේ ඇති වෙනවා විදේශ මුදල් අර්බුද. 2011 12 කාලේ ග්‍රීසියේ ඇති වෙනවා ණය අර්බුදය. රජයේ බංකොලොත් වෙලා ග්‍රීසියේ ඇති වෙනවා ණය අර්බුදය. 2014 ආජෙන්ටිනාවේ ඇති වෙනවා ණය අර්බුදය. ඉතින් මේ අනුව අපිට ඉතිහාසයේ දිහා බලද්දි අපිට පේනවා විවිධ රටවල් මේ මූල්‍ය පද්ධති අස්ථාවරත්වය සහ මූල්‍ය අර්බුද සඳහා අර්බුද කරා වලට ලක් වෙච්ච ආකාරය. එතකොට ස්ථාවර මූල්‍ය පද්ධතියක් අපිට වැදගත් වෙන්නේ ඇයි? ස්ථාවර මූල්‍ය පද්ධතියක් අපිට වැදගත් වෙන්නේ ස්ථාවර මූල්‍ය පද්ධතියක් තිබුණොත් තමයි තැන්පත්කරුවෝයි ආයෝජකයෝයි විශ්වාසයෙන් යුතුව තමන්ගේ අරමුදල් මූල්‍ය පද්ධතිය වෙත අරන් ඉන්නේ. එතකොට මේ තැන්පත්කරුවෝ ආයෝජකයෝ මූල්‍ය පද්ධතියට අරමුදල් ගිනාවේ නැත්නම් කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයක් කරලා ඉතුරු මේකක වල ඉඳලා අරමුදල් හිඟේ එකක වලට ගෙනියන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට ඉතුරු මේකක තමන්ගේ අරමුදල් අරන් ඉන්නේ නැත්නම් මූල්‍ය පද්ධතියට එතකොට මේ මූල්‍ය අතරමැදියාට උදාහරණ බැංකුවලට මූල්‍ය ආයතන වලට මුදල් රැස් කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒතකොට රැස් කිරීමේ හැකියාව අඩු වෙනකොට එයාට පරිණත කාල පරිවර්තනය කරලා ණය දීමේ හැකියාව අඩු වෙනවා. ඒතොර ණය දීමේ හැකියාව අඩු වෙනවා කියන්නේ හිඟේ එකක වලට මේ මුදල් අවශ්‍ය දවශිරතාවය. එහෙමද අවශ්‍ය මුදල් ලබා ගැනීමටදී හැකියාව අඩු වෙනවා. ඒ තුල ඔවුන්ගේ ආයෝජන පරිභෝජන කටයුතු වලට බලපෑම් එල්ල වෙනවා. එහෙමනම් ස්ථාවර මූල්‍ය පද්ධතියක් නැති වුණොත් තැන්පත් කරුවන්ට ආයෝජකයන්ට සතුටදායක වාතාවරණයක් නැහැ. එහෙම වුණාම කාර්යක්ෂම ලෙස මූල්‍ය අතරමැදිකරණයක් සිදු කරන්නට හැකියාවක් නැහැ. එහෙම වුණොත් සමස්තයක් ලෙස ආර්ථික දියුණුවට බලපෑම් ඇති වෙනවා. ස්ථාවර මූල්‍ය පද්ධතියක් තිබ්බොත් තමයි ඵලදායි වෙළඳපොළ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. එතකොට වෙළඳපොළ ක්‍රියාකාරීත්වයක් තිබුණොත් තමයි අපිට ආයෝජන ආර්ථික වර්ධනය ඇති කරන්නට පුළුවන් වෙන්නේ. ඒක ස්ථාවර මූල්‍ය පද්ධතියක් නැති වුණොත් මේ දේ සිදු කරගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක ස්ථාවර මූල්‍ය පද්ධතියක් තිබුණොත් තමයි ආර්ථික කම්පනයක් ඇති වුණත් ආර්ථික වර්ධනය සහ රජයට බලපෑමක් ජනතාවට බලපෑමක් ඇති නොවන ආකාරයට තැන්පතු රැස් කිරීමට ඒවා ඵලදායි ආයෝජනවල යොදවන්නට හැකියාව ලැබෙන්නේ. ඒක ස්ථාවර මූල්‍ය පද්ධතියක් තියෙන එකේ වටිනාකම අපිට හුඟක් වෙලාවට පේනවා. ඒක ලංකාවට ඇත්තටම හොඳ ස්ථාවර මූල්‍ය පද්ධතියක් පවතිනවා. ඒක යම් යම් අර්බුද කාලයන්වලදී අපිට පෙවුණා කොහොමද මේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව සිටමින් තැන්පතු රැස් කරලා විශ්වාසවන්ත ලෙස ඒවා ඵලදායි ආයෝජනවල යොදවලා අවදානම කළමනාකරණය කරලා එදිනෙදා ගනුදෙනු කරගෙන යාම සඳහා කොහොමද උපකාර කළේ කියලා. එතකොට ස්ථාවර මූල්‍ය පද්ධතියක් කියන එක ආර්ථික කම්පණයකදී අතිශයින්ම වැදගත් වෙනවා මහ ජනතාවගේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට උදව් වීමට. මේ අනුව මතක තියාගන්න ස්ථාවර මූල්‍ය පද්ධතියක් අත්‍යවශ්‍යයි ආර්ථික දියුණුව ළඟා කර ගැනීම සඳහා ඕනෑම රටකට. ස්ථාවර මූල්‍ය පද්ධතියක් නොමැති වූ කල ආර්ථික දියුණුව හෝ සංවර්ධනය ගැන අපිට කතා කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මේ ඉතාමත් වැදගත් කාර්යයක්. තුර අපි දන්නවා මූල්‍ය පද්ධති ස්ථායීතාවය අපිට මේ නිකන් ඇති කර ගන්නට බෑ. මේක ඇති වෙන්න නම් විවිධ තත්ත්වයන් අපිට අවශ්‍ය වෙනවා. පළවෙනි එක තමයි ස්ථීර සාර්වආර්ථික වාතාවරණය. තුර අපි සමස්තයක් ලෙස ආර්ථිකය දිහා බලපුවම නිෂ්පාදනය වෙළඳාම දිහා බලනකොට අපිට හොඳ ස්ථීර සාර්ව ආර්ථික වාතාවරණයක් තියෙනට ඕනේ මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සඳහා. ඒකෝර දැන් වර්තමානයේ අපිට පේනවා මේ වසංගතයත් සමග ඇති වෙලා තිබුණා යම් යම් ගැටලු. මේ ගැටලු මූල්‍ය පද්ධතියටත් ගලාගෙන යනවා. ඒකෝර ඒවා පාලනය කරගෙන කළමනාකරණය කරගන්නට ඕන. ඒකෝර සමස්ත ආර්ථිකය තුළ ආර්ථික වර්ධන වේගය අඩු වෙලා නිෂ්පාදනයට බලපෑම් වෙලා යම්කිසි ගැටලුවක් ඇති වුණොත්
මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීම දුෂ්කරයි. ඒකට ආර්ථිකයේ වර්ධනය හොඳින් සිදුවෙමින් ආර්ථික වර්ධනය වැඩි වෙලා නිෂ්පාදනය වැඩි වෙලා වෙළඳාම වැඩි වෙලා ආර්ථිකය හොඳට ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒ හරහා මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයටත් විශාල දායකත්වයක් ලැබෙනවා. එතකොට ස්ථීර සාර්වාර්ථික වාතාවරණයක් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයට විශාල වශයෙන් වැදගත් වෙනවා. එහෙනම් මොකද මත තියාගන්න මූල්‍ය පද්ධතිය හැම විටම මූර්ත ආර්ථිකයත් සමග බැඳිලා තියෙනවා. ඊළඟට ඵලදායී නියාමන රාම. එතකොට මේ මූල්‍ය පද්ධතිය ඉන්නවා විවිධ සහභාගීකරුවෝ. විවිධ මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල්, ඒවාට එන ආයෝජකයෝ, ඒවායේ වෙළඳාම් කරන කට්ටිය මේ කට්ටිය ඉන්නවා. ඉතින් මේගොල්ලොන්ව නිසි පරිදි නියාමනය නොකරොත් ඔන්න ආයතනයක් දෙකක් පුද්ගලයන් පිරිසක් කණ්ඩායමක් ආයෝජකයන් මේ යම් යම් පුද්ගලයන් යම් අකටයුතුකම් සිදු කරන්නට පුළුවන්. එහෙම අකටයුතුකම් කරලා මූල්‍ය ආයතන කඩාගෙන වැටරොත් මූල්‍ය වෙළඳපොළවල් මූල්‍ය උපකරණ පෙරී මහජන විශ්වාසය බිඳ වැටුනොත් ඒක සමස්ත මූල්‍ය පද්ධතියම බිඳ වැටෙන්නට හේතු වෙනවා. ඒ නිසා මේ මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව පවත්වාගෙන යාමට හොඳ ඵලදායී නියාමන රාමුවක් අපිට අවශ්‍ය වෙනවා. වර්තමානයේදී එහි වගකීම දෙන්නේ ලංකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවට. ඊළඟට මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයට මනාව සංවිධානය වූ මූල්‍ය වෙළඳපොළක් ඕන වෙනවා. මේ මූල්‍ය උපකරණ වෙළඳාම් කිරීම සඳහා මේ මූල්‍ය උපකරණ අවශ්‍ය විට විකිණීමට අවශ්‍ය විට මිලදී ගැනීමට හැකියාව තිබෙන්නා වූ කාර්යක්ෂම මූල්‍ය වෙළඳපොළක් මූල්‍ය පද්ධති ස්ථායිතාවයට අතිශයින් වැදගත් වෙනවා. ඊළඟට සුමටව ක්‍රියා කරන මූල්‍ය ආයතන මූල්‍ය පද්ධතිය තුළදී මූල්‍ය ආයතන විවිධ හැලහැප්පීම් වලින් තොරව සුමටව ක්‍රියාත්මක විය යුතුයි. ඒ තුළ තමයි මහජන විශ්වාසය ඇති වෙලා ඒ මූල්‍ය ආයතනට තවදුරටත් ආයෝජකයන් පැමිණීම, ඉතුරු මේකකවල දායකත්වය ලැබීම සහ ඒ මූල්‍ය ආයතන හරහා විවිධ පාර්ශ්වවලට තමන්ගේ ආයෝජන පරිභෝජන කටයුතු සඳහා ණය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඊළඟට මේ පද්ධතියේ ස්ථායිතාවයට ඉතාමත් වැදගත් තවත් දෙයක් තමයි සුරක්ෂිත ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම් පද්ධතිය. එතකොට මේ එදිනෙදා මහජනතාවගේ ගනුදෙනු සිදුවෙන්නේ මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය හරහා. එතකොට මේ ගෙවීම් හා පද්ධතියේ සුරක්ෂිතභාවය අතිශයින් වැදගත් වෙනවා. මොකද ඒක ආරක්ෂාකාරී නැහැයි කියලා ඒ පිළිබඳ විශ්වාසය ජනතාවට බිඳ වැටුනොත් ජනතාව ඒ ෆැසිලිටීස් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඔවුන්ගේ එදිනෙදා ගනුදෙනු කර ගැනීමට ඇති හැකියාව බිඳ වැටෙනවා. ඉතින් ඒ නිසා මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය නිරන්තරයෙන් දියුණු කිරීම සහ ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් වෙනවා. මූල්‍ය පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ නංවලා එහි ස්ථායිතාවය රැක ගැනීම සඳහා. එතකොට මේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය අපිට මේ මූල්‍ය ආයතන දිහා බල බලම වැඩේ කරන්න බෑ. මේක පවත්වාගෙන යාමට අපිට මේ සියලුම කරුණු හරිතැනට ගේන එක අවශ්‍ය වෙනවා. එතකොට ස්ථීර සාර්වාර්ථික වාතාවරණයක්, හොඳ ඵලදායී නියාමන රාමුවක්, මනාව සංවිධානය වෙච්ච මූල්‍ය වෙළඳපොළවල්, සුමටව ක්‍රියා කරන මූල්‍ය ආයතන, සුරක්ෂිත හා ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම් කියන මේ සියල්ලේම එකතුවක් හරහා තමයි අපිට හොඳ ස්ථායී මූල්‍ය පද්ධතියක් හදන්නට පුළුවන් වෙන්නේ. රයිට්. එතකොට ඊළඟට තියෙන්නේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාම සඳහා සහ ඒ පිළිබඳව අනිකුත් කාරණා. එතකොට තව අපිට ස්ලයිඩ්ස් කීපයක් තියෙනවා. අපි ඒ ටික ඊළඟ සතියේ කරමු. රයිට්. ඕකේ. එහෙනම් අදට අපි මේ සාකච්ඡාව නවත්වනවා. ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් අහන්න පුළුවන්. මේකත් එක්ක දැන් අපි එන සතිය වෙනකොට මේක ඉවර කරලා මූල්‍ය අර්බුද කරා ගමන් කරනවා. එතකොට ඔබට පේපර් එකේ හුඟක් ප්‍රශ්න කරන්න පුළුවන්. අපි මේ මහා බැංකුව සහ මුදල් කියන පාඩම අවසන් කිරීමත් එක්ක අපි බලමු එක දවසක් දාගෙන ඔය අපේ ඉගෙනුම් ක්‍රියාකාරකම් යටතේ තිබුණු ප්‍රශ්න සහ පෞගිය ප්‍රශ්න ටිකක් අරගෙන සාකච්ඡා කරන්න. අපි ඒක මේ පාඩම ඉවර වීමත් එක්ක දවසක් අපි අරේන්ජ් කරගෙන ඒ වැඩේ කරමු. ඔගොල්ලෝ දැනට ඒවට අවශ්‍ය උත්තර ලියලා තියාගන්න.
ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මේක මම ඕගලන්ට දාලා තියෙනවා PowerPoint presentation එක. ඒකේ මං හිතන්නේ අවශ්‍ය මේ කරුණු ඔක්කොම තියෙනවා. අර ඊළඟට මම ඕගලන්ට links දෙකක් දුන්නා මහා බැංකු website එකේ බලන්න. ඒ අරෙන්න වෙනම විශේෂ note එකක් නැහැ. නමුත් මම ඕගලන්ට ඕන නම් ඒ තොරතුරු සියල්ල තියෙන note එකකුත් upload කරන්නම්. කොහොමත් මම පරණ ප්‍රශ්න පත්‍ර ටිකක් අරගෙන ඒවාට අදාළව ප්‍රශ්න උත්තර ලියපු නෝට් එකක් ඔයගන්ට සකස් කරලා තියෙනවා. ඒක මම ඒ කාලේදී අප්ලෝඩ් කරන්නම් ඔබට පරිශීලනය කරන්න. මේ දැනට අපි කතා කරපුවා නම් ඔබට මේ PowerPoint එකේ PDF එක මම ඉතින් අප්ලෝඩ් කරලා ඇති. ඒක බලාගෙන සහ වෙබ්සයිට් මහා බැංකු වෙබ්සයිට් එක පරිශීලනය කරලා තොරතුරු ලබා ගන්න පුළුවන්. මෙන්න මොනාරි ගැටලු තියෙනවා.